सौंदर्यात्मक सुंदरु हंदे वाक्वे वावट सेनसुरादाव दिन हतक विरामेकिन उबत अपत सुपुरुदिस मुनगेसेन मे सुंदर हंदेव ओबे जीविते दवसे वेहेसकर कटयुतु सियल्लक्म निमाह करला विरामयक लबा गनिमिन इसिंबुवक लमेन गत करन होरावन किहिपेक ए सौंदर्यात्मक अद्दकीम विंदगन्नट बेदा हदा गन्नट अपित एक्क इक्वन्न किया अदत आराधना करनवा सहृद श्रावक प्रेक्षक हितमितुरनि ओब सियलु देनाटम केसीसी सुंदरु सदैव කඳුරට ගුවන්විදුලිය ඔබට තිරණ කරන කැන්ඩි සිටි සෙන්ටර් අපේ විශේෂ පරිශ්‍රයේ හිඳ මේ කාර්ය ඔබ වෙනුවෙන් අපි සමීප කරත්ති අපේ YouTube නාලිකාව ඔස්සේ ඒ වගේම KCC Facebook අඩවිය ඔස්සේ ලෝකේ පුරා සිටින බොහෝ ප්‍රේක්ෂක හිතවතුන් මේ වැඩසටහනට එක් වෙනවා අපිත් එක්ක බැඳෙනවා අපිට ආදරෙන් කතා බහ කරමින් අපිත් එක්ක රැඳී සිටිනවා ඒ සියලු දෙනාමත් බොහොම ආදරෙන් පිළිගනිමින් අදාපි අපේ වැඩසටහන ඔබ වෙනුවෙන් මෙතන සිට ගෙනෙන්නට සූදානම් වෙනවා ඔබ දන්නවා හැම සතියකම මේ සුන්දර වේදිකාව මේ සංගීතමය වේදිකාව හැඩගන්වන්නට එක් වෙන අපේ රංජිත් පෙරේරා ප්‍රමුඛ ක්‍රියේෂන් සංගීත කණ්ඩායම ගයන්නට වයන්නට ඔවුන් වෙත පිරිනමන ගී එකතුවකුත් එක්ක විශේෂ ආරාධිතයෙකුට අපි මේ ආසන්න වෙන් කරනවා ඒ ආරාධිතයා අද මාහිතනවා විශේෂිත වැඩසටහනක් වෙනවා එකද අතකින් ඒ වගේම අපිට විශේෂිත චරිතයකුත් වෙනවා තවත් පැත්තකින් ඔහු මා විශේෂයෙන් කියා හඳුන්වන්නට දෙයක් නැහැ මං හිතන්නේ මේ නුවර කොතැනක හෝ බෙහා මෙහා සැරිසරද්දි මගතට බුණ ගැසෙන අපි ඔබට වඩා හොඳින් සමීපව කියනවා නම් අපේ සහෘදේකු අපිට ලෙන්ගතු මිතුරෙක් නිමල් චන්ද්‍රසිරි මහවත්ත නමින් එහෙම කියපුවාම තනතුරු දෙක තුනක් එකට එකතු කරන්න පුළුවන් एक वडा तवत् विहिदेन विधियट किवोत्तेम मध्यम पलात् माद्दि निलधारितुमा इट पास्से आसन्नेदिम इतामत्मयमेनुदुरु मैदक सिट मिनिपे प्रादेशीय सभावे सभा लेखम तुमा निमल चंद्रसिरि महावत्त शुभ संध्यावक निमलय्या शुभ संध्यावक समान अद निमलय्या अणु नमेन बेरन दवसक मम कल्पना करे समान दैन सामान्य सिंहले කියමනක් තියෙන නමේ නපුරුයි කියලා. එතකොට 99 කොහොම නපුරු වෙන්න ඕනද? නමේ නපුරු නම් 99 කොහොම නපුරු වෙන්න ඕනද කියලා. ඉතින් අද සුන්දර වදන් වලින් පූර්ණ වෙන දවසක් වෙයි කියලා හිතනවා නපුරු කෙසේ වෙතත්. ඔව්. මම එහෙම 99 බේරෙන දවස කියලා කිව්වා අපේ සොඳුරු සඳෑවේ අද 99 වෙනි වැඩසටහන. 99 වෙනි වැඩසටහන. මේ සති ගණනාවකට පෙර ආතුව කොරෝනා වසංගතෙන් මේ මුළු ලෝකයේම වෙලාගෙන තිබිච්ච හුදකලා වෙලා තිබිච්ච පසුබිමකදී කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ සභාපතිතුමා තුසිත විජේසේන මහත්මයාගේ සංකල්පයකට අනුව එතුමා යෝජනා කළා මේ හුදකලා බව බිඳින්නත් මිනිස්සු අතර මේ තියෙන දුරස් බව නැති කරන්නත් මිනිසුන්ගේ හිතවල තියෙන කාන්සි නැති කරන්නත් තියෙන හොඳම ඖෂධය සංගීතය ගීතය. ඉතින් ඒ නිසා අපි එහෙම වැඩක් පටන් ගමුයි කියනකොට අපි මේ වැඩසටහන ආරම්භ කළා සොඳුරු සඳෑව හැටියට පළවෙනි වැඩසටහනේ ඉඳලා ඊතර මෙතර විද්වතුන් විවිධ චරිත විශේෂිත චරිත බොහෝ දෙනෙකු කැඳා ගනිමින් අපි මේ ආරාධිත අසුන උන්ට වෙන් කර දෙමින් මේ වැඩසටහනේ ඉතා චමත්කාරජනක බව ලෝකයේ පුරා ඉන්න අපේ හිතවතුන්ට විඳ ගන්නට ඉඩ කඩ හැරියා. ඉතින් ඒ අනුව අද නිමල් චන්දසිරි මහවත්ත මහත්මයා සහභාගී වෙන්නේ 99 වෙනි වැඩසටහනට ලබන සතියේ අපි වැඩසටහන් 100 සම්පූර්ණ කරන විශේෂිත වැඩසටහනක් බවට පත් වෙනවා. ඉතින් නිමල් චන්දසිරි මහවත්ත කියලා කියන්නේ මේ මයික්‍රෝෆෝනය සිය ජීවිතේ අතිශයින්ම තීරණාත්මක බලවේගයක් බවට පත් කරගත් චරිතයක්. මා දන්නා ආකාරයට සමනල කඳු ආසිරාවේ ඉසිරිපා අඩවියෙන් මේ මැදෙම කඳු කරේ ඉසිරිපා අඩවියෙන් අපි ඉන්න මහනුවරට පල්ලම් බැසපු චරිතයක්. අපි එතනින් ටිකක් පටන් ගමු. කොහොමද මේ ඉසිරිපා අඩවිය ඉඳලා මේ නුවරට පල්ලම් බහින්න උනේ කොහොමද කියලා. එතන ඉඳලාම පටන් ගමු නිවල්ලා. ඔව්. සතුටුයි ආපහු අතීතයට යන්න ලැබීම. ඊට කලින් 99 වෙනි පියවරේ හරි මට සොඳුරු සැදෑවේ අසුන් ගන්න ලැබීම සතුටක්. මොකද මේ
मदान ओबे मे इतिहास मे अनुनामे अनुनमे पिटे मगे नम लियादे ऐदि पिटुद हिटपू चरित कोहमायदेला वगे लोके बहु चरित बहु उगतून वियतून बुद्धिमतून लेखकया मे वगे अपे जनता नियोजितया मे हेमदनाम हिटिया मेतन अब ये अत्र निमाल चंदसरी महावाति के नम अनुनामे हर लियान पुलवांकमती है नी सामान एक मठ अनुचा ग्रहण ये हेमटत्ड के सीसी आयतन मेके मुल गलती बदवसे नंग तुसद महत्या महादवल मे कार्य मल तेक् अत्ल बंदगिन हिटिया क्या सन्निवेदन अवश्यता ओण्य के हिटिया इट पास युमा नूर विनास्कर उत्साह युमा दरपु वेहस महांस्य दख इवगेदे पलात्सभावो नगर सभावो ये अधिकारी नेक्यम्यम तेवलि कथिकाकुना हेमद तेक्म अद मे के सीसी आयतने कोतरा नूरट आलोक्यक्लातीनो अद नूर परीवर्तने मूलिक विलातीनो कारण तेक् हिताति समन लुकुसतुराक्तियनो ऐ थिंक ये परश्रेन अतीत अन्न लभीम भाग्य सिरीपादे पेनमान एक हरियट मे बहुम चमत्कार जनक दर्शन अक्वे मगे मत के शीतला तेक् दवसे अवृद्ध वेदिकाल व्यसदी बलागेन इपदीचापि हेदन वेणु अभी स्कूल गिपि सेलंकरपु अभी गुहन दिलीट बहुम आदरेकरण धरव बवट पत्न स्कूल काल दिन अभी गुहन दिली महागेदर वेलंद सेवे हो स्वदेशी सेवे हो इतक प्रादेशिक सेवा तेरे अभी पुंचिकाले इतिंग गुहनदली महागदरी यान देवाल प्रवृत्ति हो गुहन लमा वेडसटान अध्यापनिक वेडसटान मेवा अहल रसविंदला इतको महिता अल्प मात्र पुंचि छायाक्व तीन नैत कवस मे गुहनदली सन्निवेद मे वरम लभ के अब एक अखर वायसते वेडनू बलापुर बवट पत्न स्कूल काले मट मतक मम मे पासल वेदिकावे गायके पहे पंती तम मम फलवीन अटम गीत गायनाकराने पासल वेदिकावे महादेवंतरा इतकोट मे अट आशीर्वादे उना सरज जयरत्न के गुरुवरया ओ दैन जीवत नरण है ओ महारग प्रदेशे लंकावे विक्रत्नायक प्रिया सूर्यसेनला हा सम समकालीन गुहन दिले विशिष्ट श्रेणी गायन शिल्पी एक वाद्य शिल्पी एक इतुमा एनो अपे संगीत गुरु और अबावट पात्रवीन मस्केले सामान्य महाविद्यालय ओह अभी अपेट आलोत बलापुरुत्व देना खलाव गैन जीवित गैन अध्यापने गैन में हम तनक दीम इतुमा अपे लंकावीन जनप्रिय संगीताज्ञ गायको वगे चरित मुनगासन मास वार्षिक विविध प्रसंगे किन्मनतम संगीत प्रसंगे किट पश्य युमापिव इतनीतियान्नतु गुहनिधि संस्थावट इकन वार्षिक भक्तिगीत गायन वेरसटा सदापि सहभाग्यर नो रूपवाहिनी आवट पश्य रूपवाहिनी वेरसटा नोटअपरयानो हेम गियाम तम मे गुहनिधि पिलबंधो रूपवाहिनी पिलबंधो लुकुवासावाक्यते अति वेन्ने मत मतक मम पहे पांति एम के रोक्सामी की महादेवंत संगीत वेदिया तमय संगीते मेहवाने अपे वेदिकावे लंकावे काल हिटपु विशिष्टतम वाद्यशिल्पी रसकेदावे वेदिकावे हिटिया रूपा इंदुमति लक्ष्मण रुद्रिकु नुवान गुणवर्धन वगे मौक्यान मे हेत्ते पहावितर वेदि लंकावे हिटपु देवंतम जनप्रियम चरित मे अय यदा गीत गायना कल अपे पासल वेदिकावे ये अतरे मे पहे पांति पुंची कोलुगटे बंकु अक्तियल मैके उसन है बंकु अक्तियल सिंधु अक्यान दिन मम क्यूवे अमदम नारंग के नूर्ति गीत है भाई सिंधु की गुरुनाट पास हेम दिना मिल कलाकर माव उसगेन बट हों अनागत आगती ना पुते के अतगाल आशीर्वाद करती अर हितैतु तिबन बलापुर मोदेन पटंगो सर गुआन दिल्ली गेल गुआन दिल्ली विविध वेरसानोड़ सहभागी गेदर पुंची पशुभिम कुत्थ दिन समान मे अपे मगे वेडिमहल सहोदरी मगे अक्का अय मे
පාසල්වදීනම් එතකොට තිබුණානේ විවිධ වැඩසටහන් අපේ නිර්මාණශීලී වැඩසටහන් ඒ වැඩසටහන් වලට තැපල්පත් යොමු කරන්න පුරුද්දක් තිබුණා. ඉතින් හැමදාම අර අපි ගුවන්විදුලි අහගෙන ඉන්න අක්කගේ නම කියනවා. ඒ නිර්මාණ ප්‍රවේශයත් එක ආකාරයක ලොකු පිටුවහලක් වුණා. කොහොම නමුත් ඉතින් අර නිවේදක කාර්යය කියන එක මට එන්නේ පසු කාලේනව. ඒක ඒක වෙනමම කතා කරන්න ඕන පරිච්ඡේදයක්. ඒ ආරම්භින් ගමන අද වෙනකොට කඩයිම් පසු කරමින් සම්දිස්ථාන පසු කරමින් මධ්‍යම පළාත බොහොම සුන්දරයි සාමන්ත්‍රණය කරන චරිතයක් බවට පත් වෙමින් ඉදිරියට ගලාගෙන යනවා. නිමල් චන්දසිරි මහවත්ත තෝරා දෙන සුමියුරු ගී එකතුවකුත් තියෙනවා. ඒවත් අපි දැන් රස විඳින සූදානම් වෙන්නේ. ඒ අතරට ඔබ ඊටාම තව අපුරු යුතුකමක් ඉටු කරනවා මේ මධ්‍යම කඳුකරින් බිහි වෙලා සමහර විටකදී හඬ තිබුණාට නිහඬව ඉන්න කලාකරුවෝ ඒ මුළු ගැන්වලා ඉන්න දෙන්නේ නැතුව ඔවුනුත් එක්කගෙන යන ගමනක් ඔබ තියෙනවා. අද අපි ඔබේ තෝරන ගී අතරේ මුල්ම ගීතේ ගායනා කරන්න ඒ වගේ ආරාධිතයෙකුට ඔබ ආරාධනා කරනවා. ජාතික ගුවන්විදුලියේ ශ්‍රේණිගත ගායන ශිල්පියෙක් මේ මැදම කඳුකරේ අපිට ඉන්න ඉතාමත්ම අපූර්ව සංගීතවේදියෙක් ඇතරම ඔහු මම එකයි කිව්වේ ඔහු හරි නිහඬ කලාකරුවෙක් කියලා. ලාල් අමරසිරි ලාල් සහෝදරයාට තමයි මේ ගීතය වද ඔබ තෝරන මුල්ම ගීතේ ගයන්න ආරාධනා කරන්නේ. ඔබ තෝරනවා මහින්ද චන්ද්‍රසේකරයන්ගේ පද සංකල්පනාවක් වුණු අපේ විශාරද ගුණදාස කපුගේශෝරින් සංගීතවත් කොට කරුණාරත්න දිවුල්ගණේ ගයන මරතෝඬිය රටා මැවූ කියන ගීතය. මේක ඔබේ ගී අතරේ විශේෂ ගීතයක් බවට පත් වෙන්නේ කොහොමද? අද රාම්සන් උත්සවය. නැත්නම් රාම්සන් අවුරුදු දවස. දැන් මේ අප්‍රේල් මාසයේ සමන් අපි ලාංකික යුද්ධයට අපි හැමදෙනාටම වැදගත්ම මාසයක්නේ. සිංහල බෞද්ධ හින්දු කිතුණු වන්වන පාස්කු උත්සවය ඊළඟට ඉස්ලාමුවන් සඳහා වන මේ රාම්සන් උත්සවය. මාසයක් හරියටම උපවාස කාලය ඉවර කරලා ඊයේ නවහඳ බලලා අද රාම්සන් උත්සවය සමරද්දී මට මතක් වෙන්නේ අපි පුංචි කාලේ ඉඳන් අපි හැදුනේ දෙමළ සහෝදරයෝ මුස්ලිම් සහෝදරයෝ මේ හැමදෙනාත් එක්ක සාමූහිකව. ඉතින් මේ සාමූහිකත්වයේ තමයි මේ රට ගොඩනැගීමේ මූලික ශක්තිය බවට පත්වන්නේ. ඒ නිසා පළමුවෙන් අපේ සියලුම සහෝදරයන්ට සහෝදරියන්ට සුබ රාම්සන් උත්සවයකට ප්‍රීතිමත් සමයකට ආශිර්වාද කරමින් අපි බොහෝ දෙනෙක් අමතක කර දෙයක් තමයි සමන්. දැන් බුදුන් වහන්සේ දේශනා කරන ධර්මය තුල දර්ශනය තුල අල් කුරානයේ තුල හෝ එහෙම නැත්නම් ශුද්ධ බයිබලයේ හෝ කතා කරන සෑම මාතෘකාවක්ම සෑම දර්ශනයක්ම බොහෝ සමානයි. දැන් ඇයි රාම්සන් උත්සවයක් මේ මාස දවස් 30ක් වුන් උපවාසයක් කරන්නේ ඇයි? ඔබේ කුසගින්න මට දැනෙන්න ඕන. ඔබ විඳින වේදනාව මට දැනෙන්න ඕන. ඔබේ තියෙන සංවේදනාවන් ඔබේ තියෙන සංවේදී බව මේ සියල්ල තවත් කෙනෙක් දැක්කොත් විඳුත් තමයි අපි අපි අතර තියෙන මේ මානව ගුණය නැත්නම් මේ මානවවාදී සම්බන්ධතාවයේ එකමුතු වෙන්නේ. අපි බොහෝ විට අමතක කරන්නේ. දැන් සිංහල අවුරුද්ද කියලා අපි මොකද කරන්නේ? අපි හැමදෙනාම නැකතට වැඩ නතර කරනවා. ඊට පස්සේ වැඩ අල්ලනවා. රැකියාව වලට යනවා. ඒ සියල්ල හරි අලුත් ඇඳුම් අඳිනවා. හැමදේම අලුත් වෙනවා කියලා අපි හිතනවා. හැබැයි අපේ අතුලාන්තයේ අලුත් වෙනවද කියලා අපි කවුරුත් හිතන්නේ නැහැනේ. නේද? අපේ ආකල්පය අලුත් වෙන්නේ නැත්නම් අපි අලුත් අවුරුද්දක් සමරුවට වැඩක් තියෙනවද? රාම්සන් උපවාසය තුල උනත් ඔවුන් මේ උත්සාහ කරන්නේ එක පැත්තකින් ඔවුන්ගේ ආගමික භක්තිය පිළිබඳව නැවත හිතන්න වාර්ෂිකව ඔවුන්ට ඔවුන්ගේ දහම විසින් ආරාධනාවක් කරනවා. අනිකා පිළිබඳව හිතන්නේ යම් ආරාධනාවක් කරනවා. අනිකාගේ කුසගින්න සහ අවශ්‍යතාවයන් වෙනුවෙන් යම් ආරාධනාවක් කරනවා. මේක කොයිතරම් මානවවාදී චින්තනයක්ද? ඉතින් මේ විදිහේ දර්ශනයක් තමයි බුදුන් වහන්සේ දේශනා කළෙත්, යේසුස් වහන්සේ දේශනා කළෙත්, නබිතුමා දේශනා කළෙත්. මේ සියල්ල තුල තියෙන හරය එකයි. හැබැයි අපි තමයි මේ ජාති ආගම් විදියට බෙදාගෙන කිසිදු ආකාරයකින් අපේ පටු පරමුණු අරමුණු වෙනුවෙන් අපි මේ සටන් කරන්නේ. පාටිමාට තියෙන සිතුවිලිම තමයි සමාන අපේ කුසුමලතාටත් තියෙන්නේ. ඉතින් අපි නව හඳ බලනවානේ අවුරුද්දට. ඔවුනුත් නව හඳ බලනවා.
कोई तरह समान बलान को अपे चारित्र वारित्र हो अपे चिंतन बल कोई तरह समान आते हैं तीन मेक अभी हर तो वटहगरना था अपे तो मेकम तो कम अभी सहजीवन पेल अपे फुलवंद लोकेट हम तो पानी दे उदेसा ए कन मित्र सामे ए सबदिया वन पुलवन गीत गोण्डी अतरे तिबेन इतामत्म सुमियोर गीते अक्तम अद करुणारत्न दिवुल गणेश्वरी गायन मे गीते अभी हिमन अभी आदरणीय मित्र लाल अमर सिरीट आराधना कर्म क्रिएशन संगीत खंडाय मे गायन मे गीत වස්තඳුරාවේකට මේ වගේ හැන්දෑවක ඈත ගම්මානයකින් ඉඳලා ඇහෙන වයි මහා වස්තඳුරාවේක වගේ විහිදෙන හඬක් තියෙන ලා ලමරසිරි ගැන මම කැමති ඔබ යමක් කියනවා නම් අපේ ආදරණීය මිත්‍රයා. ඔව් ලාල්ව මට මුණ ගැහෙන්න සමන් මේ ලාල්ගේ පළවෙනි සංගත තැටිය සිදංගනාවේ
තැටි අරගෙන සමන් මේ ලාල් එනවා කඳුරට සේවයට මගේ වැඩසටහනකට නවරත්න ගමගේ අපේ නවා තමයි ඒකේ සංගීතය මුස්කල්ලා තිබුණේ බොහෝ ගීතවල නවත් මට කියනවා මේ මේ ලාල් කියලා ගායකයෙක්ගේ අලුත් ගීත කීපයක් කළා නිමල් අපිට පුළුවන් උදව්වක් අපි කරමු කියලා ඉතින් ලාල් ඒ වෙනුවෙන් එළි දැක්වීමේ උලෙලක් ඩීසල් නායක අනුස්මරණ පුස්තකාල ශාලාවේ බොහොම ජයට කරනවා මගේ අද ලාල් මේ අවුරුදු 25ක විතර පැරණි මතකයක් මට හිතුනේ එදා මෙදා ලාල් එදා ලාල්ගෙන් අහපු හඬ මං අදත් අහනවා මං ඇත්තටම ජීවිතේ ප්‍රිය කරනම හඬක් මං ඒකයි ලාල්ට එන්න කිව්වේ ලාල්ට ඊයේ හවස ඒත් මං කතා කළේ ලාල් කවදාකවත් බෑ කියලා නෑ අපේ වැඩකට එන්න කිව්වම සහ ලාල්ට මවට අපිට ගෙනියන්න පුළුවන් තැනක ලාල්ව තියන්න බය නැතුව අරන් යන්න බය නැතුව ගායනා කරන්න දෙන්න පුළුවන් හඬක් සහ ඒ ඇත්තටම ඔබ කිව්වා වගේ අර මතුවිය යුතු මතුකල යුතු අගේ යුතු චරිතයක් තමයි ලාල් කියන්නේ ලාල් ලොහම හිටියට බොහොම නිහඬව ග්‍රාමීයව ඉන්න දක්ෂය හොයාගෙන ගිහිල්ලා ඔවුන්ට වේදිකාව තනලා දීලා අර නිසල්මනේ සතුටක් ලබන අහිංසක කලාකරුවේ ඉතින් එහෙම චරිතවලට මම හිතනවා KCC ආයතනයේ මේ වගේ වේදිකාවක් බොහොම වටිනවා හොඳයි ඔබ අර මස්කෙලිය නේද මස්කෙලිය මස්කෙලියෙන් ඊට පස්සේ මම කියපු මේ මැදෙම කඳුකරේ මේ මහනුවරට පල්ලම් බහින පුජ්‍යලේක් එයා ගමන් මග ඔබව දැන් අද වෙනකොට මේ සමාජ තලයේ රාජ්‍ය ආයතන හසුරවන්නට ඒ වාගේ විශේෂිත වුණු තැනක තියලා තියෙනවා අවසානයේදී අවසානයේ කියන්නේ දැනට තව ඉදිරියට කොහොමද දන්නේ නැහැ මේ ඔක්කොමත් එක්ක බලනකොට කොහොමද ඔබට බොහෝ කලාකරුවන්ට මේ තමන්ගේ ඉගෙනගත්තු පාසල් වේදිකාව මේකට ඉමහල් වෙනවා ඔබ දැන් ඒක කිව්වා ඒ ආපු ගමන් මග ගැන ඉස්කෝලේ කොහොමද මේකට බලපෑවේ එහෙම පසුබිමක් තිබුණාද ඔබට සමන් එළිය මහාවිද්‍යාලයේ නේද ඊට පස්සේ ඔබ වැඩිදුර අධ්‍යාපනයට යොමු වෙන්නේ සමන් එළිය මහාවිද්‍යාලය තමයි වගේ මූලික අධ්‍යාපනය තාමත් ඒ ඉස්කෝලේ සමන් අපි මම ගිය විදියටමයි කියන්නේ අර හුදකලා පාසල් විදියට තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ මොකද එන්න එන්න සිංහල ජනගහනය මේ ප්‍රදේශවල අඩු වෙනවා එතකොට වතුකරේ පාසල් සඳහා විවිධ ආධාර උපකාර ලැබෙනවා ඒ පාසල් දියුණු වෙනවා අපේ පාසල් සදාකාලිකවම අර එදා ආරම්භයේදී දැන් මස්කලිය නගරය හැදෙන්නෙත් නගර දෙකක් යට කරලා මේ රටේ මිනිසුන්ට එළිය දෙන්න ආලෝකය ජල විදුලි උත්පාදනය කරන්න ප්‍රවේශයක් විදියට මෞසකලි ජලාශයේදී වෙන්නේ මස්කලිය පැරණි නගරය යට කරලා එතකොට නව නගරයක් බිහි වෙනවා ඒ නව නගරය බිහි වෙන්නේ 1960 ගණන් වල ඒ කාලේ තමයි ඉස්කෝලේ හැදෙන්නෙත් කොට පැරණි ගොඩනැගිලි සියල්ල අහිමි වෙලා අලුත් ගොඩනැගිලි හම්බෙනවා මම හිතනවා මේ ඒ 60 ගණන් වල හදපු ගොඩනැගිලි තමයි තාමත් තියෙන්නේ ඊට පස්සේ අලුත් ගොඩනැගිලි හැදුනේ නැහැ අලුත් වැඩියාවක් වුණාද කියන එක මට සැකයි ඒ වගේ එදා අපි ඉස්කෝලේ යන කාලේ ළමයි 1000 ගණන්ක් විතර අධ්‍යාපනය ලැබුවා අද වෙද්දී ළමයි 200-300කට අඩු වෙලා තියෙනවා එකක් අර සිංහල ජනගහනයේ අඩුවීම ඒ ප්‍රදේශ අතරලා වෙනත් ප්‍රදේශ වලට එනවා ඊළඟට ඉන්න ළමයිනොත් පුළුවන් දරුවෝ ආසන්නයේ තියෙන හැට හෝ ගෙනගත් වෙන වගේ ප්‍රදේශවලට පාසල් වලට යනවා ජනප්‍රිය පාසල් වලට යනවා. එතකොට ඉතුරු වෙන දරුවෝ ටික තමයි මේ ස්කෝලවල මේ නතර වෙන්නේ. ඉතින් අපිට අපේ කාලේ එහෙම තිබෙන්නේ අපිට එහෙම ජනප්‍රිය ස්කෝල් හොයාගෙන යන්න ඕමනාවක් තිබෙන්නේ අපේ පාසල තමයි හොඳම පාසල. එතකොට තමයි ළඟම පාසල හොඳම පාසල වෙලා තිබුණේ. දැන් නෙමෙයි. කිසි තර්කයක් නැහැ. ඒක ළඟමත් පාසල සහ හොඳමත් පාසල. ඒක ඒකයි අපේ හදවතේ තාමත් තියෙන්නේ. ස්කෝලේ කොහොමද තිබුණේ සහ ස්කෝලෙන් අපිට ලැබෙන පන්නරේ මොකද්ද කියලා. අර අපිට තිබුණු ආශිර්වාදයේ තමයි සමන් දැන් අපි අද දන්නවා අද ගුරුවරයෙකුට පත්වීමක් දුන්නොත් හෙට දවසේ ආපහු නැවත හැරිලා එනවා දේශපාලන අධිකාරිය හෝ පරිපාලකයෝ හොයාගෙන ට්‍රාන්ස්ෆර් එකක් හදාගන්න ළඟම ස්කෝලට යන්න. හැබැයි අපේ ස්කෝලවල උගන්වපු හැම ගුරුවරයෙක්ම ඇවිල්ලා හිටියේ ඈත දුෂ්කරපල ඈත නගරබද මේ ප්‍රදේශවලින්. ඔවුන් නැවත නගරයට යන්න උත්සාහ කළේ නැහැ. ඔවුන් නගරේ ඉගෙනගෙන නගරේ පාසල් වලින් අධ්‍යාපනය හදාරලා ඒ පුහුණුවත් එක්ක එන්නේ ගම්බදට ඇවිල්ලා වැඩක් කරලා යන්න. ගම්බද දරුවන්ගේ නැලනුවන පාදන්නේ. ඒක තමයි මේ අපි ඒ වගේ ප්‍රතිඵල තමයි අපේ.
එතකොට ඔවුන් කලේ ඔවුන් එහෙ ඇවිල්ලා පදිංචි වෙලා ඔවුන්ගේ දරුවෝත් ඒ ස්කෝලවලම පාසල් යවලා ඔවුන්ගේ තියෙන හරි හම්බ කරගන්න දේ ඒ නයින්සක දරුවන්ට කෑම එකක් හරි අරන් දීලා දරුවන්ව ඉහළට ඔසවා තබන්න ගත්ත උත්සාහයක තමයි ඔවුන් නිරත වෙලා හිටියේ. ඒකයි ඔවුන් ගුරු දෙවිවරු කියලා අපි අදටත් කියන්නේ. අපිට මතකයි දැන් මට තාම මතකයි මගේ පළවෙනි පන්තියේ මට උගන්වපු ගුරුතුමිය. අපි වත්තල අතින් අල්ලාගෙන ගිහිල්ලා පරපුංචි බංකුවල වාඩි කරවලා ඒ උගන්වපු විදිය මට තාම මතකයි. ඒ මතකයේ තියෙන්නේ ගුරුවරුන් හා අපි අතර තිබුණ ලැබෙදියාව දරුවා නිවැරදි විදියට හඳුනගත්ත නිසා. ඊට පස්සේ සමන්නේලිය මහවිද්‍යාලයෙන් මම එනවා උසස් පෙළ හදාරන්න හැටන් ශ්‍රීපාද විද්‍යාලයට. ඒක තමයි මගේ මේ නිවේදන කලාවට තියෙන ලොකුම ප්‍රවේශය එන්නේ. විද්‍යාලයේ අපි සංගීත කණ්ඩායමක් හදනවා. සංගීත කණ්ඩායමේ ගායකයා සහ නිවේදකයා වෙන්නේ මම. ඒක අපේ ශ්‍රීපාද විද්‍යාල ඉතිහාසයේ පළවෙනි බටහිර සංගීත කණ්ඩායම. ශ්‍රීපාදියන්ස් නමින් තමයි අපි ඒක බිහි කරන්නේ. අදටත් එහි මතක සටහන් විද්‍යාලයේ බොහොම දැවැන්ත විදියට ප්‍රදර්ශනය කරලා තියෙනවා. එතනදී ටිකක් අර නිවේදන කලාවට ටිකක් වැඩිපුර ඇල්මක් සහ ආසාවක් ඇති වෙනවා. ඊට පස්සේ ක්‍රිකට් තරඟ සංවිධානය කරනවා. ක්‍රිකට් තරඟවල ක්‍රිකට් තරඟ විචාරකයා විස්තර විචාරකයා මම. මොකද ඒ දවස්වල අපිට හිටියා වීරයෝ ප්‍රේමසර ඈපාසිංහ සහ පාලිත පෙරා කියන වී දැවැන්ත චරිත දෙකක් හිටියා මේ ක්‍රිකට් තරඟ විස්තර විචාරේ. එතකොට ඉතින් ඔවුන් අනුකරණය කරන්න අපි ගත්ත උත්සාහයක් තිබුණා. ඉතින් නිමල් චන්ද්‍රසිරි මහවත්තත් ඉස්සෙල්ලාම ක්‍රිකට් විස්තර විචාරක විතරමයි එන්නේ. ගුවන්විදුලට යන්නේත් එහෙමයි, ක්‍රීඩා අංශයට යන්නේ. ඉතින් එහෙම තමයි ඉතින් නිවේදක කලාවට එන්න. පාසලේ ඒකට බලපාද්දි ඔබ අර ඊළඟ ගීතය මම හිතන ඒකත් වඩා විශේෂයි. අර කටු අකුල්වල පිපිච්ච මල් කොහොම හරි එළියට අරගෙන එන්න දරන උත්සාහය කියලා කිව්වා. ඊළඟ ගීතයත් එහෙමයි. මේ බඳුල නානාකාර වසම් රචනා කළ ඉතාමත්ම සුමීරු ගීතයක් මේ ගීතේ. ඔබ ඒ ගීතේ ගායනා කරන්නත් තෝරගෙන තියෙන මේ වගේ කටු අකුලක පිපිච්ච මලක්. ඒ ගැනත් කියලා අපි ගීතේ මේ දරුවා මේ පදිය පැරල්ල මහවිද්‍යාලයේ 11 වන ශ්‍රේණිය ඉගෙන ගන්න දරුවෙක්. බුද්ධිකා අදීෂා සෙව්වන්දේ දියණිය. මට විද්‍යාලයෙන් ආරාධනාවක් ලැබුණා. අපි මේ දවස්වල පාසල් මාධ්‍ය සමාජ බිහි කිරීමේ කාර්යභාරයක නිරත සිටිනවා. ඉතින් ස්කෝලවලට අපිට යද්දී ස්කෝලවලදී හම්බෙන දක්ෂ නිවේදක නිවේදිකාවෝ ගායක ගායිකාවෝ විවිධ නිර්මාණ දරුවන් ඉන්නවනේ සමන් ඒගොල්ලන්ට ඇත්තටම එන්න අවස්ථාවක් නැහැ ඉස්සරහට. දැන් මේ අදිෂදුවත් එහෙමයි. අදිෂදුව මම සහ අපේ දියවරණිලිමිතුමා තමයි ඒ උත්සවයේ ආරාධිත විදිහට සහභාගී වුණේ. සහභාගී වුණු වේදිකාවේ මේ දරුවා ගීතයක් ගායනා කළා. ඇත්තටම ඒක අතිශය අපි හැම දෙනාගේම ගෞරවයට සහ ඇගේමට පාත්‍ර වුණා. මට හිතුණා ඉතින් මේ මම එදත් විදුහල්පතිතුමා නිරන්තරයෙන්ම ගාමිණී මහත්මයා මම බොහොම ආදරෙන් මතක් කරන උතුමා බොහොම ලෙන්ගත් විදුහල්පතිවරේ. එතුමා හැමදාම කිව්වේ මේ දරුවන්ට ඉස්සරහට යන්න අවස්ථාවක් ලබලා දෙන්න. ඉතින් අපිට පුළුවන් අවස්ථාව මම ඔබටත් නිරන්තර ඒ විදිහේ දරුවෝ යොමු කළා. අපේ ළමා වැඩසටහන් කරන ඉන්දික ප්‍රියංගා මේ ආදී බොහෝ දෙනෙකුට ඒ දරුවන් හඳුන්වා දුන්නා. ඉතින් අපිට ඒකට කරන්න පුළුවන් මේත් ඒ වගේ හොයා ගැනීමක්. මට මෙතෙන්දි කියන්න ඕන සමන් දැන් අභයහාලුවෝ කියන්නේ මේ රූපවාහිනී ටෙලිප්‍රවෘත්තාන්ත අතරෙහි අපිට මුලින්ම හම්බෙන කතාවක්. ටී බීලකරත්න ශූරින්ගේ ළමා යෞවුන් නවකතාවක් ඇසුරෙන් සුදත් දේවප්‍රිය නිර්මාණය කරන මේ ටෙලිප්‍රවෘත්තාන්තයේ තිබුණු බොහෝ ගීත අද පරම්පරාවත් භුක්ති විඳිනවා. මේ 1991 විතර තිරගත වෙන ටෙලිප්‍රවෘත්තාන්තයක්. මේ හරහා අපේ යෞවන වයසේ ඉන්න දරුවන්ගේ රසවින්දනය කොහෙද තියෙන්නේ කියන එකට හොඳම සාධක 90 දශකයේ දරුවන්ට තිබුණා. හැබැයි අද වෙද්දී මේ සමාජ මාධ්‍ය ජාල පරිහරණය හෝ වෙනත් විවිධ හේතු තියෙන පුළුවන්. අපේ යෞවනයේ රසිකත්වය කොහෙද තියෙන්නේ? ළමයින් වෙනුවෙන් තියෙන සාහිත්‍යයක් මේ රටේ ඇත්තටම තියෙනවද කියන කතිකාවක් අපිට මුල පුරන්න පුළුවන්. මොකද අපි හැදෙන්නේ එහෙම හොඳ සාහිත්‍යයක් අපි පරිශීලනය කරපු නිසා. අපිට හොඳ භාෂාමය පසුබිමක් අපි නිර්මාණය කරගන්නේ ඒ අපේ සිංහල ගුරුවරු හෝ ඒ සාහිත්‍ය ගුරුවරු සිංහල සාහිත්‍ය සංගම් වගේ මහ දැවැන්ත නොවුනත් පුංචි වැඩසටහන් තුළින් මතුවෙන්න පුළුවන්කම තිබ්බ හින්දා. ඉතින් එහෙම අවකාශයක් අපේ දරුවන්ට තියෙනවා නම් අපේ දරුවෝ දක්ෂයි. අපේ දරුවෝ බොහොම නිර්මාණශීලී. ඒ දරුවන්ට අපි වේදිකාවක් නිර්මාණය කළ දෙන්න ඕන. හොඳයි. එමනම් අපි අද නිමල් චන්ද්‍රසිරි මහතා තෝරා දෙන මීළඟ ගීතයේ ගායනා ආරාධනා කරන අපේ ක්‍රීෂන් සංගීත කණ්ඩායමේ සංගීතයට අදිශාදීනයට පදිය පැලැල්ල විද්‍යාලයේ
සුති අදීෂට සොඳුරු සඳෑවට ඇවිල්ලා 99 වෙනි වැඩසටහනේ අද නිමාචන්ද සිරි මහවත්ත මහතා සමග අපේ මේ සොඳුරු පිළිසඳරේ ඉතාමත්ම මියුරු ගීතයක් අපි වෙනුවෙන් ගායනා කළාට ඒ වගේම අපි අදීෂා දුවට ප්‍රාර්ථනා කරනවා මේ ක්ෂේත්‍රයේ මේ වගේ මහා දැවැන්ත කලාකරුවන් අතරේ රැඳෙන්න විශේෂිත දිදුලන දරුවක් වෙන්නට මේ අවස්ථාව මේ වේදිකාවත් හොඳ වේදිකාවක් වේවා කියලා මොකද මම හිතන්නේ කැන්ඩි සිටිසන් ට කියලා කියන්නේ බොහොම පින්වන්ත වාසනාවන්ත බිමක් භූමියක් පරිසරයක් ඉතින් ඒ නිසාම ඔබ වගේ දරුවෝ ගැන විශේෂයෙන්ම අපේ සභාපතිතුමා කැන්ඩි සිටිසන් ට ආයතනයේ සභාපතිතුමා ඉතාමත්ම දැඩි අවධානයක් ලිංගතුකමක් යොමු කරමින් මේ දරුවන්ට හොඳ ලෝකයක් ගොඩනගන්න උත්සාහ කරන චරිතයක්. ඉතින් අද මේ අවස්ථාව ඔබට වඩා විශේෂිත වේවි කියලා අපි හිතනවා ඔබේ ජීවිතේ. ආදරණීය හිතමිතුරනි කඳුරට ගුවන්විදුලිය කැන්ඩි සිටිසෙන්ට අපේ මේ මැදිරියේ සිට ඔබ වෙනුවෙන් සොඳුරු සඳෑව හැම සෙනසුරාදාවකම මේ ආකාරයට හැන්දෑවේ ඔබේ සිත් නිවා පහන් කරන සුමියුරු ගීයකතුවකුත් එක්ක ඔබට අපට මුණ ගැසෙන සොඳුරු සිතත් එක්ක සමග කරන ගී පිළිසඳරකට වෙන් කරනවා. අද අපේ 99 වෙනි වැඩසටහන. අද ඒ සඳහා සහභාගී වෙන්නේ මධ්‍යම පළාත් මාධ්‍ය නිලධාරී සහ මිනිපේ ප්‍රාදේශීය සභාවේ සභාලේකම් අපේ හිතමිත්‍ර ජේෂ්ඨ මාධ්‍යවේදී නිමල් චන්දසිරි මහවත්ත මිතුරා. ඉතින් ඔහුත් එක්ක මම එහෙම මිතුරා කියලා සඳහන් කළේ දිගු කාලයක් තිස්සේ ඉඳලා මා ගුවන්විදුලිය මිත්‍රයෙකු ලෙස අතින් පස්සේ ඒ ගුවන්විදුලියට ආවට පස්සේ තමයි ඔහුව හඳුනා ගන්න ලැබෙන්නේ. ඉන් පස්සේ අද දක්වාම අපි අතරේ බොහොම අපූරු අත්‍යන්ත බැඳීමක් සහෝදරත්වයක මිත්‍රත්වයක තිබෙන නිසා නිමල්ලා ඊට පස්සේ දැන් ඒ වගේ පාසල් වලින් ආපු දරුවෝ අදටත් අපි දන්නවා ඇත්තටම මේ විශිෂ්ටම කලාකරුවන්ගේ අක්මුල් හොයාගෙන ගියොත් හරි ඈත බොහෝම දුර බැහැරක තියෙන ඒවා. ඔවුන් අද වෙනකොට කේන්ද්‍රගතලා ඉන්න මේ නගරේ නෙමෙයි ඒවා පිහිවිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ඈත පරිසරෙ මේ වටපිටාව කොහොමද මේ නිර්මාණ ජීවිතේට බලපෑවේ? මං කියන්නේ මේ සොඳුරු වටපිටාවම තමයි කලාකරුවෝ බිහි කරන්නේ උඟක් වෙලාවට. ඒ වටපිටාව, ඒ සුන්දරත්වය කොහොමද ඔබට ඒව ඉවහල්ුනේ ඔබේ නිර්මාණ ජීවිතේට? ඔව්. සමන්නර සාහිත්‍ය සංගම්වල කාටත් ඉස්සෙල්ලා ගිහිල්ලා සින්දුවක් කියන්න, කතාවක් පවත්වන්න, එහෙම නැත්නම් නිර්මාණයක් කරන්න එක අපේ ඉස්සර හීනයක්. සතියේ සිකුරාදා බ්‍රහස්පතිදා වෙද්දී අපි බලාගෙන ඉන්න සාහිත්‍ය සංගමේ මොනවද ඉදිරිපත් කරන්න කියලා. එතන පුංචි තරඟයක් තිබුණා. ඒ තරඟේ බොහොම සුන්දර තරඟයක්. ටැග් අපිට හම්බුනේ නැහැ. හැබැයි ලබපු ලොකුම තෘප්තිය තමයි කවුරුත් ඉස්සරහා ගිහිල්ලා දෙයක් ඉදිරිපත් කරලා ඒක ගුරුවරුන්ගේ ඇගීමට ලක්වීම. පසු කාලීනව අපි දහම් පාසල් මට්ටමින් විවිධ කතික තරංග, රචනා තරංග, නිර්මාණ තරංග මේ වගේ තරංග වලට අපි ඉදිරිපත් වෙනවා. ඒ වගේ කලාප ජාතික මට්ටමේ ඇගීම් වලට ලක් වෙනවා. ඒත් එක්කම තමයි මේ නිර්මාණකරණයත් සහ විශේෂයෙන්ම මේ නිර්මාණශීලී යමක් පිළිබඳව පසුබිම වටපිටාව නිර්මාණය වෙන්නේ. ගුවන්විදුලිය 1995 මම ගුවන්විදුලියට සම්බන්ධ වෙනවා. ගුවන්විදුලිය සම්බන්ධ වෙද්දී පාසලෙන් ඉවත් වෙලා බොහොම පුංචි කාලයක්. එතකොට ගුවන්විදුලියට එන්නේ විශේෂයෙන් අර මම සලකුවා වගේ කොළඹ ජාතික ගුවන්විදුලියේ පොහුනුව ඉවරලා ක්‍රීඩාංශයට තමයි ඇතුල් කරන්නේ. මොකද එතකොට හිටිය අශෝක කරුණානායක මහත්මයා, වජිර විජේවර්ධන මහත්මයා වගේ දැවැන්තයෝ එතකොට ඒ කාලේ ඒගොල්ලෝ යටතේ ක්‍රීඩාංශයේ සම්බන්ධතා මැදිරි නිවේදකෙක් විදිහට පළමුවෙන් ටික කාලයක් සේවය කරනවා. ඊට පස්සේ ගුවන්විදුලි ක්‍රීඩා විස්තර විචාරවලට යනවා. ජාතික හා ජාත්‍යන්තර තරඟ ගණනාවක මම ක්‍රීඩා විකාශනයේ තරඟ විස්තර විචාරකයෙක් විදිහට කටයුතු කරනවා. මට ඒක ලොකු අත්දැකීමක්.
මොකද අලුත් අලුත් රාමුවක් අර පාලිත සහ අපාසිංහ කියන ගුරුවරුන්ගේ ආభాෂයෙන් ඇවිල්ලා ඊට පස්සේ මේ පුංචි අලුත් සංස්කෘතියක් නිර්මාණය වෙන්න පටන් ගන්න මේ ඒ කාල වකවානුව තුළ ඉතින් ඒකෙදී අපිට මූලික කාර්යභාරයක් කරන්න පුළුවන් වෙනවා පස්සේ මගේ මම රාජ්‍ය සේවයට එකතු වෙලා නුවරට එන්න අවශ්‍යතාවය ඇති වෙනවා ඒ හිම තමයි මම කඳුරට සේවයට සම්බන්ධ වෙන්නේ අර නමුත් මගේ සහෝදරිය මුල් කාලේ නම් සරත් එලංග තෙලක මහත්මිය ඇතුළු ඔය මහ දැවැන්තයන්ගේ යෞවන සඳලෝග වැඩසටහන් වලට නිර්මාණ ඉදිරිපත් කරලා බොහොම ප්‍රබල මේ ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙලා තිබුණේ ඒ නිසා මට ඒක ලොකු පහසුවක් වුණා මේ වගේ තැනකට ඇවිල්ලා ඒ ඩීඑස් දයාරත් මහත්මයා මං ඉද දෙහිතිය පාලකතුමා අදටත් එතුමා අපිට කතා බහ කරලා කොහොමද දුක සැප කියලා අහනෝ ඒක තමයි අපේ සබදියාව මිත්‍රත්වයේ සහ ගරුත්වය එතෙන්ට ආවට පස්සේ මහා දැවැන්තයෝ පිරිසක් හම්බ වෙනවා එස්ලියනගේ මහත්මයා ඊට පස්සේ සිසිල් ජනදාස චෝලාබේ ශාන්ත කුමාර හේරත් කපිල ගමගේ විසෝමැණිකේ ග්‍රේරෝ නන්දා රඹුක්වැල්ල මේ ඔය 90 දශකයේ ලංකාව හොල්ලපු ගුවන්විදුලි සංවේදකයෝ සුමන ජයතිලක මහත්මිය ඊට කලින් ප්‍රේමකීර්ති අලිස් වගේ දැවැන්ත චරිත වල ස්පර්ශය තිබුණා ඊට පස්සේ වසන්ත රෝහණ මට වඩාත් සමීප වෙන මිත්‍රයා බවට පත් වෙනවා මොකද බොහෝ විට වසන්තගේ වැඩසටහන් තමයි මට ආවරණය කරන්න සිද්ධ වුනේ මුල් කාලීනව මොකද වසන්ත හැමදාම බලාගෙන ඉන්නේ සති අන්තයේ කොළඹ යන්න ඒ නිසා වසන්තගේ අඩුව පුරවාලන්න මේ අවස්ථාව මට ලැබුණා ඒත් එක්ක හොඳ පසුබිමක් හොඳ තරඟකාරී සහ බොහොම නිර්මාණාත්මක පසුබිමක් ඒ හරහා හැදුණයි කියන මතකය එකතු කරන්න පුළුවන් ඔබ ඊළඟට තෝරන ගීතය කුලරත්න ආරියවංශයන්ගේ ගීපද සංකල්පනාවක් සරත් දසනායකයන්ගේ සුමියුරු සංගීතයට අසහාය ගායන ශිල්පී ආචාර් ජෝතිපාලයන් ගැයූ සරාසඳේ කියන ගීතය අද අපි ඒක අපේ සංගීත කණ්ඩායමේ නිශාන්ත තමයි ගායනා කරන්න සූදානමින් මේ ගීතය ඔබට විශේෂ වෙන්නේ කොහොමද මේක මම තෝරගන්න හේතුවක් හේතු කීපයක් තියෙනවා පළවෙනි හේතුව මේ ගීතය मेदुम सीन के सिंगल चित्रपट गीत मे चित्रपट रूगतकरा मस्केले प्रदेश इतकोट अभी पुंची पास धरवेकालबुन सुंदरम चरितम विजय कुमार तुंग की आने विजय कुमार तुंग तम मे प्रधान भूमिका वरंग पैवे मे गीत पशुबिंबे सिरीपादे पामुलतीन संचारक බංගලාවක තමයි විජය කුමාරතුංග මේ චිත්‍රපටියේ නවාතැන එහි ඔහු හුදකලාවේ ඉඳගෙන ගායනා කරන පසුබිමක් තමයි මේ ගීතයේ රූප රාමුව ඊට වඩා මේ ගීතයට ප්‍රසුත වෙන තව කාරණාවක් තිබෙනවා ජෝතිපාල අපි හඳුනගන්නේ අනුකාරකවාදී ගීතණු වලට බොහොම ජනප්‍රිය ඒ වෙද්දී 80 දශකයේ වෙද්දී ජෝති තමයි ලංකාවේ පළවෙනි ගායකයා ජනප්‍රියම ගායකයා ඔහුව මේ ස්වතන්ත්‍ර නිර්මාණ සඳහා තනු රටාවන් සඳහා වූ යොමු කරද්දී සමන් ඔබ අධ්‍යයනය කරන්න හොඳට ජෝතිගේ සැබෑ හඬ මතු වෙන්නේ ස්වතන්ත්‍ර රචනාවල දැන් කේමදාස මාස්ටර්ගේ තනු රචනාවක් ඔහු ගායනා කළ තියෙන එකම එකක් ඒක ගත්තොත් එහෙම ජෝතිගේ ගීත ලයිස්තුවේ උඩින්ම තියන්න පුළුවන් ගායනය සරාසඳේ ගීතයත් ඔහුගේ මේ ගීත අතර තියෙන විශිෂ්ටතම ගීතයක් ඒ වගේම ජෝතිපාල පළමුවතාවට සම්මානයක බඳුන් වෙන්නේ මේ සරසඳේ ගීතයත් එක්ක. ඒ වසරේ ජනප්‍රියම චිත්‍රපට පසුබිම් ගායනටින් සම්මානය ජෝතිපාල දිනා ගන්නවා. ඊට වඩා මේ නිර්මා මේ මිහිඳුම් සීන චිත්‍රපටය නිර්මාණය වෙන්නේ සරත් දසනායක කියන අපූර්ව සංගීතවේදියා ඔහු යනවා මේ ජෝතිපාලගේ පළමු චිත්‍රපට නිෂ්පාදනයේ सुमितुरो ये चित्रपटीय रूगतकरण मस्किली प्रदेश ज्योति सरत सरत दसनायक महात्म की मेके हुद सिंधु टिकन मुखद पलवीन भूमिका तम गायकिया ज्योतिपाल की गायकिया की भूमिका वक्र मेकट हदेनो सिंधु टिका निधस्य हदन एक कुलमीन हदन बे इन अमु मस्किली गिहिल हुद सुंदर नवातनक त्यागन सिंधु टिको निर्माण करो ඒ ඔහුගේ නවාතනේ බිත්තිය ගහලා තියෙන එක්තරා දර්ශනයකට සරත් දසනායක සලිත වෙනවා.
ඔහු ඒක ගැන ඒක දිහා බලාගෙන ගොඩාක් වෙලා කල්පනා කර කර ඉඳලා ඔහු කියනවා කොළඹට ඇවිල්ලා දයා විමල වේර කියන අධ්‍යක්ෂවරයාට මම මෙන්න මෙහෙම දසුනක් දැක්කා මට ඒ ඒක මේ හරි ලොකු නිමිත්තක් මට පුළුවන් දයා මේ හරහා චිත්‍රපටයක් හදන්න ඔයා ඒකට මට උදව් කරන්න කියලා ඔහු ඉල්ලීමක් කරනවා දයා විමල වේර සෝම්වීර සේනානායක ඊට පස්සේ සරත් දසනායක මේ වගේ කණ්ඩායමක් ආපව වෙනවා මස් කෙලියට ඇවිල්ලා අර චිත්‍රපට අර රූපේ බලනවා බල්ලා ඒ වටපිටාවත් එක්ක සෝම්වීර සේනානායක අපූර්ව තිර නාටකයක් ලියනවා ඒක තමයි මේදුම් සීන විදියට නිර්මාණය වෙන්නේ දයා විමල වේර එක තැනක කියනවා මේ නිහඬ මස් කෙලිය හරියට කාශ්මීරය වගේ කියලා ඒ වචනෙට कोई तरम अगयाक नतंगे मगे उपम बीमत कोई तरम अगयाक कहु दीलती नदी के लबलन समान ते काश्मीरे क्यों मा पिटे लोके तेर सुंदरम नगरे मतक के नाने ते मस्केलियत लंका वेते ने काश्मीरे ये होता ने कई पदों ने मामा अद केसी से के उदय ये सुमियोरु हांडे एचआर ज्योतिपाल अंगे अमरनीय हांडे अद केसीसी सुंदरु संदेवे नो बटाहिने निशांत के हांडी सदे सीना से ले गिली वेटीला वला तले उबे दैसे सिन्हा मेवीला तनीवे अंदूरे सुसुमे गिली वेटीला
वलातले उपेदैसे सिनहा मेरीला तनीवे अदूरे सुसुमे वेलीला तनीवे अदूरे सुसुमे अभी सिंघल स्वभावित गीयातरे मेवाट अमरणीय गी हटियट अभी संधान कर अमरणीय कलाकार उनकी रूपकाय वितराई समारलाट मे विशेल गिहलतीन ये हांडात इवागे मे मतकेनो मांगितन अदटात अभी अतर जीवमान किल अद सुंदर संध्या अभी आराधित निमल चंद सिरी महावत मितुरा औत्समग ओगे जीविते विविध तोरतुरु रसबर तोरतुरु ओब वेणुवेन अद केसीसी सुंदर संध्यावेन मिलेस सुहद पिलिसंदराक्लेसेनु बट समीप करनो मैगाम मेनो ईलंग गीतेट निमल्लय मेक अलुत परंपरावे मा हितनो अपि कवुरुत अलुत परणि अपि वैडिहिटि मे हमोम इताम आदरे करन हडक सह नवक शिल्पिनियक उमारिया उमारिया गी गीतेयक तमे ओब ईलंगट तोरगन्नि बंडार हलियगोडिगे गी पद संकल्पनावा रोहण वीर सिंह संगीते मे गीते अदोबे गी एकतु आतर टेकतु एन्नि कोहमद अपि कोई परंपरा नियोजने कलात रस विदिन्न किसिदु आकारिक बाधावक अपिट नहि संगीते तरम विश्वीयै विश्व भाषावक अपि बहुविध चोदना करन देयक समान मे यौवने अतरे एहेम कुशलतापूर्ण देयक सिद्ध वेन्ने नहि होंद निर्माण बिहि वेन्ने नहि कियला अपि मे हमदाम कथा करनवा 70 80 दशके तमयि होंदम दे निर्माणे उने केत्त एव अपि निरंतर आगेमट लक करनवा अपे कथिकावंट लक वेनवा ए अतरे मे अलुत परंपरावे बहुम विशिष्ट गायन सह कुशलतापूर्ण निर्माण करवन इन्नवा कसुन कसुन गेन पटक गत्तम मे मैत परंपरावे उमारियाल यम वेनसक्कल हेकि होंद ओन स्वर पराशक्तु गायने कल हेकि एहम शक्तियन तीन पिरेसाक उमारियागे गीतातर उनत अमरदेव मास्टर कियन हंतान सिहिने गीते इट पास मब तोरगत गीते विशाल वेनसा विशाल परिवर्तने श्रावक रसिकत्वे वेनसक्करान्न पुलुवन गीत सह ओं गायन सदा तोरगन्ना पदरचनाव पिलिबंधुना थोद सेलकिली मक्वीम तेन तेंग अद मम तोरगद्दि रंजित बहुवीट मंग अवस्था गन्ना वक्ता कला गीत विनस्करण समावेन्नत्तोन मे गीत विनस्कला अपि कथा करन्न प्रस्तुतयान् कीपयक् तियेन एक होंदयि दें गीत पदरचकयन्गे गत्तत् बंडार अलियगोड तमयि मे गीते रचना करन्ने दें बंडार अलियगोडगे गीत अतरेहि यौवनयन मेनुवेन लियपु दें मे गीते हा मे गीतयत् एक्क तव अमरसिरि पीरिस् गायना करन किरुल कियन गीतयत् बंडार अलियगोड लियन्ने मेकटम तवत् बद्ध वेच्च मे प्रस्तुतेम तव टिकक् वैडिपुर साकच्छावट दक्वन ओहु वेतन्दि ए निसा उमारियागे सह उमारिया एतुलु ये यौवने हडट मा प्रियाय मोकद मगे पुतत् गायके कद वेद्दि यौवन परंपराव नियोजने करन ओत् बहुम स्वभावित गीत वलट प्रिय करनवा ये परंपराव नियोजने करनवा एतकोट मम कियन्नेत् हैम वेलेम होंद देयक् करन्न समाजय तुल पवतिन देयक् करन्न कियन तैन ए अतरे उमारिया अविशिष्टाय सह मे गीते विशेषाय मा मे गीते तोरगन्नत् एक हेतुवक् तियेनवा दैन चंद किन्नर जातकय अपे अपे इतिहासे गत्तेम अपे भू वेदिका मनमे सिंह बाबू वगे दवंत वेदिका निर्माण बीवेन्े चंद किन्नर जातक वस्ते इट पास सिनेमा पट निर्माण वेनो टेलीनाट्य निर्माण वेनो गीत निर्माण वेनो मे बंडार हलियगोड अलुत कोने किंग देखपु तेना इतकोट अभी साकच्छा कलियत यदा कुरनागल युगे लियवेच चंद किन्नर दाखांद खव तुल साकच्छा कर पुकार नावन इट पास जातक कथाव तुल साकच्छा कर पुकार नावन एक अलुत परंपरावकट बद्ध करान्न बंडार अहलियगोड रोहन वीर सिंह सह उमारिया एक तुव गत उत्साह यक्तमय अदापि मे सुंदर संदयाव तुल साकच्छावट बंदुन करान्न एम कियाद मे नूतने मट कवि पेला खमुन बहुम अपूर्व कवि पेला कुमार हेट्टी अरचकिन कविया नूतन संद किंदुरागन कियन किंदुरा नगिन्ने बसेट बोरल्ले मथुरा पशुभिमय पड़िदा विदिले दिदरा विदिदी विदमत रत्किहिले
किंदुरा पपु पेलिला गई तोटिले सिप बद कोमल किन लुनु खेंद पवागेन सेपनेति बदु गेक वकुटुव निदागेन लपसंद महिमे गिने पोलियन मुदापिया पडिवत कैतोट हेन हतम वैदीपिया मेकियाने इदा किंदुरा करपु कार्य निवे मेकलती एने अब इत अपंक अपंकम अवसाने उकियन दरुआ नुदे अकुरट नोयतिद इतिने पवसिन सायन नेगी गिनी दलु इह मुदुने गसकिन खड़न गसकिन खड़न कैवनु ही नेन पेनुने इतिकिन केलस तवमिदो हिमिसादुने एकाने पड़िपत दवसे पड़िपत किंदुरा होरा गान्नो में किंदुरा नागिने बोराल्लें बस्सेकट गेदर बाहिद्दे එතනින් එහාට ගේ තුල මතුවෙන ගින්න තමයි ඔහු කවියට රචනා කරන්නේ. දා අර හීපාරෙන් ජීවිතයට පක් ජීවිතත් ඡේදපත් වෙච්ච සඳ කිඳුරිය ගේ විලාපයේ තරම් අර ගෙදරෙන් ඇහෙන විලාපයත් අද අපිට ඇහෙනවා. හොඳයි. උමාරියාගේ ගී හඬින් අපේ සවන්නතර රැඳිලා තිබෙන ගීතේ अद अभी गायना करन क्रियेशन संगीत कांडाय में अभी रिद्मी उत्पला रिद्मी तमाय आराधना करन रिद्मी मे संगीत क्षेत्र मंगिता अलुत परंपरावटी तामत्मापूर्व संपतक सौंदर्य कला विश्वविद्यालय नगे संगीत जीवित उपवाद करगन मे के सी सी परेश्रेय अगे हंड नितरम अभी टाण लो अभी हम नम आम गीते Thank you.
රිද්මි උත්පලා ගීතය අද අපිට ගායනා කළ උමාරියාගේ ගී හඬ කේසීසී සොඳුරු සඳෑවේ ඔබත් අපත් මුණ ගැසෙන මේ සුමියුරු ගී එකතුව සුහද පිලිසඳර අද අපේ ආරාධිතයා නිමල් චන්දසිරි මහවත්ත මට මේ ඊළඟ දැන් අපිට ඉන්නෝනේ රෙමලයි මේ දැන් අපි හුඟක් කාලවට අර ඔබ කියපු සුන්දර ගම්මානෙන් ඊට පස්සේ නගරයට ඇවිල්ලා විවිධ හේතු ඉස්ස ඊට පස්සේ අර ගමේ ඉන්න සෙට් එක අමතක වෙනවා හුඟක් අයට ගමේ සෙට් එක අමතකලා නේ කොහොම අමතක කරනවා එහෙම නැත්නම් අමතක වෙලා යනවා එහෙම මට ටිකක් ඒ මතකෙත් අවදි කරන්න හිතුණා ඒකට හොඳ මේ අපූරු මේ පදවැල් ටිකක් හම්බුණා මේක මේ මුහුණු පොතේ ලියලා තිබුණේ මං හිතන්නේ රුවන් ජයරත්න රුවන් ජයරත්න මේ ටික ලියන්නේ මේක හැම කෙනෙකුටම පොදුයි මං හිතන්නේ අර ඒ කියන්නේ එහෙම සෙට් එකක් මේ හැමෝටම ඉන්නවා කියලා මට හිතුණා ඒක කියලාම ඔබේ මතකේ අවදි කරවන්න ඕනේ කියලා ඔන්න මෙහෙම කියනවා මේකේ දාලා තියෙන්නේ මේ ස්කූල් ඕපදූප කියලා හුඟ කාලෙකින් මචං මුණ ගැහුනේ සෙට් එක අන්න ඇවිදින් හිටියා උඹේ පරණ කැච් එක සැකේකට තිබුණේ නැහැ එක ලූණු පොත්තක ඒකie එල්ලුණා නේද ටව් මේ ලොකු අත්තක මේ කියන්නේ මේ ගමේ පරණ සෙට් එක කාලෙකින් මුණ ගැහිලා හොඳයි මංජුවා කාලෙකින් පස්සේ දැක්කේ අද උඹ ඉතින් තාමේ පරණ තැනමද වැඩ දැනගන්න ලැබුණා මට අම්මා මිය ගිය වගේ දන්නවනේ ඔෆිස් වල ඉවරයක් නැති වැඩ උඹට මතකද අපේ පන්තියේ නළුවා කෙල්ලෝ 10ක් විතර ඌට පැණි හැලුවා කුඩු එක් අහු වෙලත් නොනැවතුණු කෙරුවා ගිය සතියේ හන්දියේදී වෙඩි තියලා මැරුවා මේ පන්ති වල ඉන්න එක එක චරිත හොඳ අර ඉන්නේ දොර ළඟම දිසාපති නිමලා ඌ ඉතින් ගොඩ ගියා මොනවා හරි කරලා ගම් වතුර ආධාර නැයින්ට බෙදලා සාක්කිත් නැතුළු බං නඩුව විසි කරලා ඒක ටිකක් හොරෙන් කිව්වි කොමචන් කොහාටද ගියේ ලොකු සුමනේ එක්ක ඉද්දි තිටිය හොඳටම පදමේ තව ටිකෙන් බලතැහි විස්තරේ තොරනේ මූ එක්ක අර ගෑණි ඉන්නේ කයි පුදුමේ උඹත් දැන් මදෑ ඔය තනිකඩව උන්නා බොලේ අම්මා ඒකි ගැන කී කියා බැන්නා හිටියාට ලෝකෙටම හොඳ මූණු පෙන්නා චරිත සහතික උන්ගේ හැමෝටම දුන්නා මොකද බං සමරි දැන් කොහෙද පොඩි නයනා කට කතා ඇත්තක්ද තනින් තන කියන වෙච්ච දේ උනා දැන් කොහෙද දරු දෙදෙනා කලින් ඔය තීරණේ අරගන්න තිබුණා එදා නොකෙරෙන දීග ලියාගත් බිත්තිය පසින්දලන්නට බැරිව එකිනෙකට යුක්තිය තවම ඒකිම තමයි මගේ හිත ගත්තිය එපා උඹ අඟවන්න මම දුකෙන් විත්තිය හවස අපි සෙට් වෙන්නේ අමරයාගේ පොට් එකේ තව කවුද අඩු මචං අපේ පරණ සෙට් එකේ අන්න බං අර දෙන්න දැන් පෝරු මස්තකේ තාලේට අල්ලපන් මුල ඉඳන් අෂ්ටකේ මෙහෙම මෙහෙම සෙට් එකක් හිටියද අනිවාර්යෙන් ඒක බොහොම සුන්දර මතකයක් මම සමන් දැන් මේ ජීවත් වෙන්නේ මේක මට පුංචි කාලෙත් කියලා තියෙනවා අඩුම තරමින් තැන් 13 කවත් වට ජීවත් වෙන්න වෙයි කියලා. එහෙම 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 පරිසරයක් තමයි මේ තියෙන්නේ. හැබැයි මේ හැම පරිසරයක් තුළම මම බොහොම ගෞරවයෙන් කියනවා මට පුංචි කාලේදී හම්බෙච්ච සෙට් එක තමයි මගේ ජීවිතේ තාමත් හොඳම සෙට් එක. අදටත් අපි ඒ කණ්ඩායම එකතු වෙනවා පුළු පුළුවන් විදියකට. නුවර ඉන්නවා කීප දෙනෙක් දෙතුන් දෙනෙක් ඉන්නවා විවිධ වෘත්තියකයන් ව්‍යාපාරිකයන් ඒ කීප දෙනා එකතු වෙනවා පුළු පුළුවන් වෙලාවට හැමදාම අපේ දේ අපි ෂෙයා කරගන්නවා ඔවුන් තුළින් දැක්ක මිත්‍රත්වය නිර්ව්‍යාජ බව අවංක බව මේ හැම දෙයක්ම සමන් ඒ කිසිදු සමාජයක මං අත්විඳේ නැහැ අපෙන් වැළඳ ගන්නා තාක්කල් අපෙන් ප්‍රයෝජනයක් තියෙන තාක්කල් අපිට ඕනෑතරම් මිත්‍රයෝ අපිට ලං වෙනවා අපෙන් වැඩ ගන්න ඕන මිනිස් අපිට ලං වෙනවා අපේ වැඩේ වුණාට පස්සේ සමාජයට අපි ආවද නැද්ද කියන එකවත් කාටවත් ගානක් නැහැ. හැබැයි අර ඔය කියපු සෙට් එක ඔවුන්ට කිසිදු ප්‍රතිලාභයක් නැහැ. ඔවුන්ට අපිට කර අපි කළපු උදව්වක් නැහැ බලාගෙන ගියාම. හැබැයි අතිජාත මිත්‍රයෝ තාමත් අපිත් එක්ක ඉන්නවා. ඒ කියන්නේ මේ මොනවත් දොස් පවර නැතුව බරාදිනවා. හොඳයි. මම ඒ මතකේ මට අනිවාර්යයෙන්ම හිතුණා ඔබට එහෙම සෙට් එකක් ඉන්න ඕනේ මොකද මෙහෙම චරිත බිහි වෙන්නේ නැහැ ඒ වගේ හයියක් පසුබිමේ නැත්තම් අපි එනවා ඊළඟ ගීතයට අමරසේන කංකානම්ගේ තමයි එඩ්වඩ් ජයකොඩි ගායනා කරන ගීත ගණනාවක් රචනා කරලා තිබෙන ඉතාම මියුරු ගීත ගණනාවක් ඔහුට රචනා කරලා තියෙන පද රචකයා රෝහණ වීරසිංහයන් සංගීතයට විශාරද එඩ්වඩ් ජයකොඩි ගායන නිල් නුවන් තෙමන මියුරු ගීතය එඩ්වඩ් ජයකොඩි තමයි මගේ පාසල් කාලයේ මගේ ජනප්‍රියම ගායකයා
මම පාසල් වේදිකාවේ අර අඹදමන ආරං කිව්වට පස්සේ එඩ්වඩ් ජයකොඩිගේ මට මතකයි මම දහම් පාසලේදී ඉස්සර විදිහට දුව පැන ගිය හැටි කියන සින්දුව දහම් පාසලේදී කියනවා ඊට පස්සේ සමනලයා මලහා ළමයා අකුරු මැකී නැ කැරකෙන රෝදේ මොකද ඉස්කෝලේ කාලේ ප්‍රේම ගීත කියන්න බෑනේ ඒ නිසා ඒ ගීත තමයි ගායනා කළේ ඒ හින්දා එඩ්වඩ් ජයකොඩිගේ හඬට මගේ පුතුම ප්‍රියතාවයක් තියෙනවා මම මේ ගීතය තෝරගන්නේ විවිධත්වය සහ විශේෂයෙන්ම මේ ආදරය සහ විරහව අපේ ජීවිතත් එක්ක බද්ධ වෙච්ච විෂයක් සහ කලාකරුවාට වැඩිම නිමිති සපයා දෙන්නේ ආදරය සහ විරහව දැන් අමරසේන කංකානම්ගේ කියන්නේ ගුරුවරයෙක් ඔහු ලියපු ගීත ස්වල්පයයි මහා ගීත සිය ගණක් ඔහු ලියලා නැහැ හැබැයි ඒ ලියපු හැම ගීතයක්ම ඔහු එඩ්වඩ් ජයකොඩි හෝ විශේෂිත ගායකයෙක් ලවා ගායනා කරවලා තියෙනවා ඒ ගීතේ අපි අතර අදටත් තියෙනවා අපේ මතකයන් තුළ එතකොට අමරසේන කියන්න උත්සාහ කරපු පණිවිඩයක් තියෙනවා ගුරුවරයා සහ සිසුවෙකු අතර ඇති වෙන පල නොකල ආදරයක් පිළිබඳව පොතක් තමයි මෙහි කියවෙන්නේ ගුරුවරයෙකුට පුළුවන්ද ඒ සමාජ බැමේ ඉක්මවා යන්න හැබැයි මේ ගේ පද රචකයා පරිසරය හා ඔහුගේ අව්‍යාජ සංකල්පය බොහොම අපූර්වට සුසංයෝග කරමින් ඔහුට කියන්න ඕන පරිවිඩය ඔහු ව්‍යංගාර්ථයෙන් කියනවා මේක තමයි සැබෑ ගේ පද රචකයෙකුගේ හැකියාව ඒ තුළ අපිට ජනිත කළ හැකි ප්‍රේමය වෙන්න පුළුවන් ආනන්දය වෙන්න පුළුවන් වෙනත් හැඟීමක් වෙන්න පුළුවන් ඒක බොහොම අපූර්වට උද්දීපනය කරන්න මේ ගේ පද රචකයා සමත් වෙලා තියෙනවා දැන් පරිසරයේ නිහඬියාව අපිට කොයිතරම් දේ මතක් කරලා දෙනවද දැන් ප්‍රේමවන්තයෙක් ප්‍රේමවන්තයක් ඉස්සරහා ගොළු වෙන්න පුළුවන් ඒක බොහෝ විට උට කියා ගන්න බැරි බොහෝ දෑ ඔහුගේ භූමිකාව තුළ ඔහුගේ චලනය තුළ ඔහු ප්‍රකාශ වෙනවා වෙන්න පුළුවන් අපිට මතක් වෙනවානේ ගොළු හදවත කියන්නේ අපේ ඔය අපි පාසල් අවදී තිබ්බ ජනප්‍රියම නවකතාවනේ කරුණාසෙන් ජයලත්ගේ ගොළු හදවත දැන් ගොළු හදවත ධම්මි සුගත් ආදර කතාවේ සුගත් කොයිතරම් නිහඬ චරිතයක්ද ධම්මි හතරක් නැතුව කියවද්දී සුගත් නිහඬව ඔහුගේ ආදරය පිළිබඳව ප්‍රකාශ කරනවා දැන් ඒම ඒ චිත්‍රපටියන නුහුරු නුපුරුදු රහස පිළිබඳව කියන ගීතේ බොහොම අපූර්වට ඒකේ පද රචකයා තියලා තිබුණා අසිරිමත් ලෙස වැඩුණු දේදුණු කළු වලාවක යට වුණා මිහිරියාවිය අනේ දවසක ඔබේ හදවත ගොළු වුණා කියලා ඉතින් කරුණාසේන ජයලත් මෙහෙම ලියන්නේ ආදරය ප්‍රකාශිත හෝ අප්‍රකාශිත වේදනාවට වඩා නිහඬතාවය තුළ කියන්න පුළුවන් බොහෝ කාරණාවන් අපිට ප්‍රකාශ කළ හැකි නිසා ඒ නිසා බොහෝ විට අපේ ජීවිතේ වුණත් අපිට බොහෝ ගැටළු වලදී නිහඬ වෙන්න පුළුවන් නම් සමහර තැන්වලදී ඒ පැනයට පිළිතුර ඒ තුල තියෙන්න පුළුවන්. ඒ නිහඬ බවම තමයි පිළිතුරක් තියන්නේ. අනිවාර්යයෙන්ම. ඔය විතරයි. හොඳයි. එහෙනම් ඔබ කියන එඩ්වඩ්ගේ ලයන්විත හඬ අද අපේ සංගීත කණ්ඩායමේ ඉතින් මම හිතන්නේ රජිත් අය කියන ඒ ලයන්විත හඬ එහෙමම තියෙන්නේ නිශාන්තටලු. ඒ හින්දා අපි නිශාන්තට මේ ගීතේ ගායනා ආරාධනා කරමු.
මල් මුරද පිරීලා සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා කිරි කවටි සිනාවේ පෙළ හර දකිනු ලිසින් මගේ සිත ගොළු වෙලා නිල්ලුවන් තෙගෙන අඳුර ගලා නුරාවෙනි වෙලි රස තොලින් තොලට දීසෙනේ හස රකිදෝ සිත සතුට ගෙනාවේ ඔබමය මගේ හිතත් ඔබ ළඟ නැවතිලා නිල්නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙනි වෙලි මල් පිපෙන සුළඟ නීලවලා තුලට ගුලි වෙවි සඳුහුරින් සිනහවි නිල් දිය මතට පාවෙමින් හදෙහි දොරටු විවර කළේමි සොඳුර ඔබේ නමින් එඩ්වඩ් ජැකොඩිගේ ගී හඬ අද අපේ නිශාන්ත සොඳුරු සඳාවට නිමල් චන්දසිරි මහවත්තයන් තේරූ ගී එකතුවෙන් අපිට සුමියුරු ලෙසින් ගැයුවේ. KCC සොඳුරු සඳාවේ 99 වෙනි වැඩසටහනට තමයි අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිමල් චන්දසිරි මහවත්ත මහතා අපිත් එක්ක මේ සොඳුරු පිළිසඳරේ මේ හැන්දෑවේ කැන්ඩි සිටි සෙන්ටර් මේ පරිසරයේ මේ පිළිසඳරේ රැඳී සිටින්නේ. KCC Facebook අඩවිය ඔසෙත් කඳුර ටිපෙම් YouTube අඩවිය ඔසෙත් ඔබට මේ සොඳුරු පිළිසඳර නරඹන්නට පුළුවන්. ලෝකී රටවල් බොහෝ මේක හිතවතුන් අපිත් එක්ක මේ වැඩසටහන නොවරදවාම නරඹන හිතවතුන් ඉන්නවා ඒ රටවල්වල ඉඳලා. ඔබ ප්‍රතිචාර දක්වන ඒ සියලු දෙනාමත් අපි ආදරෙන් මතක් කරමින් ඔබට ආරාධනා කරන්නේ මේ සෙනසුරාදා හැන්දෑවේ අපිත් එක්ක මේ මතකයන් අවදි කරගනිමින් ගී රස විඳින්නට එන්න කියලා. දැන් කැන්ඩි සිටි සෙන්ටර් ආයතනය ගත්තහම නිමල්ලයි මම මුලින්ම කිව්වා 99 වෙනි වැඩසටහනක් දක්වා මේ ආපු වැඩසටහන් මාලාව මේ වගේ මේ ආරේ එහෙම නැත්නම් මේ ආකෘතියේ වැඩසටහන් අපේ රටේ රූපවාහිනී ගුවන්විදුලි නාලිකා බොහොමයක තිබෙනවා. හැබැයි ඒ හැම වැඩසටහනකටම වඩා අපි සභාපතිතුමාට විශේෂයෙන් අවශ්‍යතාවය තිබුණා ලෝකේ යම් මොන්නම ක්ෂේත්‍රයකින් හරි ලෝකේ වෙනස් කරන්න උත්සාහ කරපු මිනිස්සු ලෝකයට යමක් කරන්න උත්සාහ කරපු උදවිය ඒ අයගේ ඇතුළාන්තයේ ඉන්න මේ සෞන්දර්යාත්මක චරිතය අපි ටිකක් කොහොම හරි එළියට කතා බහ කරලා ගම්මුයි කියලා. ඒකට එකතු වුණ ආගමික නායකයෝ පූජකතුමන්ලම් අපේ විශේෂයෙන්ම ගත්තාම මල්ලතු පාර්ශ්වයේ අනුනායක හාමුදුරුවෝ මේ වැඩසටහනට වැඩම කළා. එතකොට ඒ වගේ විශේෂිත චරිත ලෝකේ ප්‍රසිද්ධ විවිධ රටවල්වල වෙසෙන සුවිශේෂී චරිත මේ වගේ. එතකොට මෙහේ හැමදේම වුණේ ඉඩකඩ සැලසුන ඇතරම ඒත් ලෝකේ වෙනස් කරපු කෙනෙක්. මං කැමති මං එතෙන්ට ආවේ මේ කැන්ඩි සිටි සෙන්ටර් පරිසරයේ මේ ආයතනය පිළිබඳව ඔබත් මේ තුළ බොහෝ ඔබට ඔබේ රාජකාරී වපසරියෙන් සහ අනිකුත් අංශ වලින් සම්බන්ධ වෙච්ච කෙනෙක් KCC ගැන මොකද හිතන්නේ? සමන් මේ මම නුවරට එන්නේ උසස් පෙළ ජීවිද්‍යා විෂයන් තමයි මං හැදෑරුවේ මූලික වශයෙන් ඒ හිතුවක්කාරකමට. මොකද ඉස්කෝලේ විදුහල්පතිතුමා හාමුදුරුවෝ කිව්වේ උඹට විද්‍යාව කරන්න පුළුවන් එකෙක් නෙවෙයි ඔබ කලාපන්ති ඉන්න ඕන එකෙක්. හැබැයි ඉතින් අර ඒ දවසල තිබුණානේ විද්‍යා විෂයන් කරන්න ඕන කියලා පුංචි උණක් තිබුණානේ මේ අපේ පරම්පරාවට. ඒ නිසා ජීවවිද්‍යා විෂයන් කළා. ඔය කැපරිපල හෝල් එකේ සහ ආනන්ද විද්‍යාලයේ තමයි මේ ඔය ටියුෂන් පටන් ගත්ත කාලේ ටියුෂන් එකට එනවා.
එද්දී මෙතන පල්ලැහැ තිබුණේ ටොරින්ටන් කඩපේලිය එහා පැත්තේ තිබෙන වෙල්ස් සිනමා ශාලාව දුවගෙන එනවා වෙල්ස් එකේ ෆිල්ම් එක බලන්න ඊළඟ ටියුෂන් එකට වෙලා තියෙන හින්දා එතනින් චුට්ටක් උඩහට ගියාට පස්සේ සමන් නහය අරගෙන යන්න බැරි පරිසරයක් තමයි ඒක පිටිපස්සේ තිබ්බේ ඉතින් මේක නුවරද කියලා හිතුණා මට මේ අපි ඉන්නේ මහනුවරද මොකද මහනුවර කිව්වම අපිට තියෙනනේ ලොකු චිත්‍රයක් අපේ ඔළුවේ මේක ඓතිහාසික නගරයක් දලදා හාමුදුරුවෝ වැඩ ඉන්නේ ඊට පස්සේ මේක ඓතිහාසික නගරයක් ලෝකෝත්තර නගරයක් ඉතින් මේ නගරයක මේ හදවත වගේ තියෙන තැනක් මෙහෙමනම් මම ඇවිදලා තිබ්බේ නෑනේ නුවර මම ওই දන්න ටික තමයි ඔය ඊට පස්සේ රජවීදියේට දුවන් යනවා හවස බස් එක ගන්න රජවීදියේ ජනාධිපති මන්දිරය ඉස්සරහා තමයි ඉස්සර බස් නැවතුම්පල තිබුණේ අපි ඔතේට දුවගෙන යනවා ওই ටික තමයි අපි දැනගෙන හිටියේ නුවර එහෙම ඉඳලා මං නුවරට රාජකාරියත් එක්ක පදිංචියට එනවා පදිංචියට ආවට පස්සේ මං දකිනවා මෙතන වෙනස් වෙන විදිය එදා මට අර තිබ්බ සිතුවිල්ල මේ ගඳ ගහන නුවර කොයි විදිහටද වෙනස් කරන්න කවුද මේක වෙනස් කරන්න කියන ප්‍රශ්නාර්ථය මට තිබුණා ඔබට මතක ඇති අපි ඔය ජනතා වේදිකාව වගේ වැඩසටහන කරද්දී ජන මතය විමසද්දී නුවරුන් එදා නුවර ගැන කතා කරපු විදිය කොයිතරම් උදේට නහය අරගෙන යන්න බැරි ගඳක් තිබ්බ තැනක් මේ විදිය වෙනත් නගරයක් නගරයේ තුල නගරයක් අපි අර කියන්නේ නුවරක් තුල නුවරක් හදපු තැනක් තමයි කේසිස් එක කියන්නේ ඒ නිසා මේක වෙනස් කරන්න ආපු බය නැති චරිතය උනේ තුසිත මහත්තයා ඒක අපි අවිවාදයෙන් කියනවා අපිට එතුමාගෙන් ලොකු වරප්‍රසාද වරදාන නැහැ හැබැයි එතුමා අඳුනගත්ත දවසේ ඉඳන් අද වෙනකල් ඔහු අපිට අපිව හඳුනගත්ත අපේ කුසලතා හඳුනගත්ත ඒ කුසලතාවෙට තමයි ඔහු අපිට ගරු කරනවා නම් ගරු කරන්නේ ඕන තැනක අපිව දැක්කම කතා කරන්නේ ඔයා හරි ටැලන්ට් මිනිස්සෙක් ඔයා මේක ඔයා නැති සබාවක් ඇයි ඔයා අතනේ හිටියේ නැත්තේ කියලා තමයි තුසිත මහත්තයා අහන්නේ එතන ඔයා ඉන්න තිබ්බ තැන ඒ ඔහු අපි අඳුනගත්ත විදිය එතකොට අපි ඔහු හඳුන ගන්නවා ඔහු තමයි නුවර වෙනස් කරපු මිනිස්සයා අර සම්මත නුවරට අලුත් ආකෘතියක් ගෙනෙල්ලා දැන් මේ මේකට එන ලක්ෂ සංඛ්‍යාත මිනිස්සුත් බලනවානේ මේ නුවරත් මෙහෙම නුවරක් තියනව නේද කියලා ඇතුලේ. ඉතින් මෙහෙම හැදුවේ නැත්තම් සමන් අර තාමත් ගඳ ගහන ටොරින්ටන් චතුරස්‍රයේ තිබුණු කඩවීදි ටිකයි රෙදි අපුල්ලලා දාපු රෙදි වැල් ටිකයි අර සිනමා ශාලාවෙන් හරි කොහෙන් හරි ඉවත් කරන කුණු කසල ටිකත් එක්ක නේද තාම මේ නගරේ තියෙන්නේ. නුවර හරි අමාරුයි යමක් වෙනස් කරනවා කියන එක ලොකු අපහසු කාර්යයක් ඔබ දන්නවා ඒක නේ අපි තර්ක විතර්ක නැහැ හැබැයි වෙනස් කරන එක ඒ සම්මතය තියාගෙන තමන්ගේ හිතේ මැවුණු චිත්‍රය තමන් ලෝකයේ විවිධ රටවල ගිහිල්ලා ලබාගත් අත්දැකීම් ඔක්කොම එකතු කරලා තමන්ගේ තියෙන ශේසතම විකුණලා තුසිත මහත්තයා කියන්නේ මගේ රට වටේ තිබ්බ සියල්ල ශේසත තමයි මේ නුවර පොළොවේ පැල කරලා තියෙන්නේ ඉතින් එහෙව පරිවර්තනයක් වෙන කාටද කරන්න පුළුවන් උනේ සමන්. ඒ නිසා අපි අපේ ගරුත්වය හැමදාම තුසිත මහතා වෙනුවෙන් තියෙනවා. හොඳයි. ඕනෑම අමාරු දෙයක් කලාවකට වෙලාවට කලාවට කරනවා නම් කරන්න පුළුවන් කියන කාරණේ ඔබ තහවුරු කරනවා. දේ දුන්නෙන් නෙන සමනලුනේ. සනත් නන්දසිරි, ලතා වල්පොළ, සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි ශූරින් සහ කලාශෝරි ලතා වල්පොළයන්ගේ සුමියුරු ගී හඬ. රංජිත් සහ රිදිමි තමයි අද මේ ගීතය ගයන්නේ. අදත් වසන්තයේ දවසක්. ඒ නිසා මම මේ ගීතය තෝරගන්නවා එක පැත්තකින්. අනිත් එක වසන්තයේ දවසක් චිත්‍රපටයේ මේ චිත්‍රපටයේ ගීතය 1979 තිරගත වෙන්නේ. අනිත් කාරණාව ඔබට මට මේ රටේ දැවැන්ත සංගීත වේදින් එක්ක ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. ඒ අතර මහාචාර්ය සනත් නන්දසිරියන් කියන්නේ සුවිශේෂී චරිතයක් මොකද මට වාග්ය ලැබුණා එතුමාගේ සීතරය වසන්ත කියන ඒක පුද්ගල ප්‍රසංගයේ පූරකයා බවට පත් වෙන්න. ඒ නිසා ඔහුත් එක්ක මම බොහෝ නගරවල මේ ප්‍රසංගයත් එක්ක ගියා. එක එක පැත්තකින් වාර්ෂිකව එතුමා විවිධ කලායතනවල ප්‍රසංගාත්මක අවස්ථාවල ප්‍රධාන ආරාධිතයට සහභාගී වෙද්දී බොහොම හෘදයාංගම
කොහොමද නිමල් කියලා කතා කරලා වැළඳගෙන ඒ සෙනෙහස දක්වපු ගුරුවරයෙක්. ඒ නිසා සනත් නන්දසිරි කියන අපට අහිමි වුණු මෑතකදී අප අතරින් විය වුණු ඒ දෙවන්ත චරිතය සිහිපත් කරන්න දවසේ මම මේ ගීතය තෝරගන්නේ. මේ ගීත අට මම ප්‍රිය කරනම ගීතයට නෙවෙයි සමාන්. මේක බොහොම අමාරුවෙන් මේ අවස්ථාවට උචිතාකාරයෙන් තෝරාගත්ත ගීත අටක් විතරයි. මීට වඩා එහා ගිය බොහොම ප්‍රියකරන හදවතේ රැඳුණු ගීත තියෙනවා. හැබැයි අතර අපි සාකච්ඡා කළ යුතු ගීත කීපයක් තමයි තෝරගන්නේ. තොර වසන්තයේ දවසක් චිත්‍රපටයේ අපේ සිනමාවෙත් එක්තරා කේන්ද්‍රස්ථානයක් ටී අර්ජුන් කියන නිෂ්පාදක අධ්‍යක්ෂවරයා වූ නිර්මාණය කරන්නේ රවින්ද්‍ර රන්දෙනිය සහ මාල්ලි ෆොන්සේකා මගේ මතකයේ ඉදිරි මේ රූපරාමයේ ඉන්නවා. එතකොට වසන්තයේ සහ වසන්තයේ තියෙන අසිරිය කොයිතරම් අපූර්වද? පෂෝගේ හයිකු කවියක පරිවර්තනයක් අපේ ඇතිපොළ මංගල හාමුදුරුවන්ට එවලා තිබ්බා. කතරම් නිසලද ඒ රැහැයි නාදය පර්වතයේ විනිවිද යන්නාසේ. ඔච්චරයි. කතරම් නිසලද ඒ රැහැයි නාදය පර්වතයේ විනිවිද යන්නාසේ. ඉතින් මේ වසන්තයේ තමයි මේ සියල්ල වෙනස් වෙන්නේ, අලුත් වෙන්නේ. ඒ වසන්තයේ අසිරිය අපිට මතක් කළ දෙනවා මේ ගීතය. වසන්තයේ දවසක් චිත්‍රපටයේ එමියුරු ගීතය අවුරුදු ගාණක් දශක ගණනාවක් ඉක්ම ගොස් තිබුණත් අදටත් එදා වගේ දැනේවි. රජිත් සහ රිද්මී ගයනදී
संगीते तमें क्रियेशन संगीत कंडम राजित सहा रिद्मी गीत थालेट ये अडवेडियस मम्मी अहण्यान दे अभी गीत आपहु मेक अहमु मेकन कथाकर्मो के तोरगण्यत एक उपरी विंदन क्लबन हेकिन विश्वास मे गैन बट मुखद हेकिन मट अहण රංජිත්ට පුංචි විවේකයක් උත්තම්මුණානේ දැක්කද දැක්ක බොහොම අඩු ගීත ප්‍රමාණයක් අඩු ගීත ප්‍රමාණයක් තමයි ගායනා කළේ නමුත් රංජිත් ඇතුළු මේ කණ්ඩායම ඇත්තටම දැන් කේමදාස මාස්ටර්ගේ තනුවක් දැන් අපි මේ ගීතය ගැන කතා කරද්දී සංගීතයෙන් බැහැරව අපිට කතා කරන්න බෑනේ සමන් ඔහුගේ චිත්‍රපට භාවිතයේ සිනමාව භාවිතයේදී ඔහු සිතාරයේ ඇතුළු සිතාරයේ ප්‍රමුඛ කරගෙන තමයි මේ බොහෝ වාද්‍ය ඛණ්ඩයන් පසුබිම් සංගීතය නිර්මාණය කළේ එතකොට වසන්තේ දවසක් චිත්‍රපටියේ මම හොයාගෙන යද්දි ගීත පහක් තියෙනවා ගීත පහම අතිශය ජනප්‍රිය ගීත මාලගිරා හීන්සරය බාවාව මේ වගේ බොහොම ජනප්‍රිය ගීත තමයි මේ චිත්‍රපටයට ඇතුළත් කරේ එතකොට ඊට එහා ගියා අජන්ත රණසිංහයන්ගේ ගේය පද සංකල්පනාව සහ කේමදාස මාස්ටර්ගේ සංගීතය ඉතින් මේ ගීතය අපිට කිසි අඩුවක් නැතුව අහන්න ක්‍රියේෂන් සංගීත කණ්ඩායම අපිට අවස්ථාව දුන්න එක ගැන බොහොම සතුටේ ස්තුති හොඳයි දැන් ඔබ අද මිනිපේ ප්‍රාදේශීය සභාවේ සභාලේකම්වරයා ඒක ටිකක් බරසාර තනතුරක් මම හිතන්නේ මේ දක්වා ඔබ අපි ගනුදෙනු කළ සහ අපි අසුරු කළ නිමල් චන්ද්‍රසිරි මහවත්ත එක අපිට වෙනස්ම පැත්තක් කතා කරන්න තියෙන දෙයක් හැබැයි එතනට මම වෙනම එනවා මේ ඔක්කොම කොහොම මොනවා ලැබුණත් බොහෝ දිනෙක ඔබ වහඳුනන්නේ ගුවන් විදුලි නිවේදක නිමල් චන්ද්‍රසිරි මහවත්ත කියලා. ඔව්. මම ආදරෙත් එතෙන්ට. මම කැමතියි ඒ ගැන ටිකක් කතා කරන්න. ඇත්තටම සමන් ගුවන් විදුලි තමයි මගේ ජීවිතය. ඒ කියන්නේ මම මොන රස්සාව කළත් මම මොන වෘත්තියක රැඳී හිටියත් මම අදටත් මිනිස්සු දන්නේ නිමල් චන්ද්‍රසිරි මහවත්ත නම් ගුවන් විදුලි සංවේදකයාව. ඔව් මගේ රූපය දන්නේ බොහෝ දිනෙක. දැන් අපි ගායන දැන් මේ චාමලි දුවල එහෙම මට මතකයි සුවඳ කැකුළු කියන මගේ ළමා වැඩසටහනේ පෙර පාසලේ පළවෙනි ශ්‍රේණියේ දෙවෙනි ශ්‍රේණියේදී සින්දු කියපු දරුවෝ දැන් සමහර ඉස්කෝල වලට ගියාම සංගීත ගුරුවරු හම්බෙනවා ඇවිල්ලා වදිනවා මාමේ මම අහවලා සුවඳ කැකුළු වැඩසටහනට මම සින්දු කිව්වා ගවාර්ධන ඉදිරිපත් කළා කියලා හරි එතකොට ඒ ලබන සතුට මේ මොන තරතුරු සානාන්තරයෙන් ලබන්න පුරවන්ද සමන් एक कोहेवत लबन बै गुवान्न दिले तमय अपे अपिय निर्माणे कले गुवान्न दिले तमय अपिय पोषणे कले मम अद यम समाज तलेक इन्नवनम यम समाज तलेक मम निर्माणे करगण तीरवनम मंग आर्थिक मे प्रतिलाभ्यक मन लबनवनम ए सियल्ल मंग गुवान्न दिले हरा लबा गत्तदे एक मम ओन तरक कियनो कंदुरट सेवेय गुवान्न दिले अपे तिंबिरि गेय महानुवर सेवे अपे एद्दि दैन कंदुरट सेवे इतिं अभी उपयागत धनय सह सामज तत्वन्वल्ट वडागिय परंपरा वक्पि सामजगत कलती सायको वेन्न पूर्वान् गीत प्रचको वेन्न पूर्वान् अद मे नालिकावलिन्न बहु सन्निवेदको अपे वेडसटान्बल लमाशिल्पीन विदेत हरि इट पशे यौवन वेडसटान्बल हरिंदल ओं ये हरह तमन्गे
ශිල්පීය දක්ෂතාවයන් ප්‍රගුණ කරගත්ත පිරිසක් අද බලන්න අද මේ තියෙන ජනප්‍රිය හා රාජ්‍ය මාධ්‍යවල ඉන්න සංවේදකයන්ගේ කුලකයේ ගත්තොත් 90ක් ඉන්නේ නුවර දරුවෝනේ අපේ ජනප්‍රිය පාසල්වල සහ මේ ගම්බද පාසල්වල ඉන්න දරුවෝ ඔවුන් සමහරට කියන්නේ නැතුව වෙන්න පුළුවන් තමන් කොහෙන්ද ආවේ කියලා. හැබැයි මම අපි අපේ પરම්පරාව නම් අපි කැමති මුල මතක් කරලා එතෙන් ඉස්සරහට එන්න අපිට කවුද අත දුන්නේ කොහොමද අපි ආපු කියන එක අපි අමතක කළේ නැහැ. ඒක තමයි මම හිතන්නේ අපේ අපි යම් සාර්ථකයක් ලැබුවා නම් ඒ සාර්ථකත්වයේ රහස. හැබැයි අද પરම්පරාව එක කරන්නේ නැහැ. ඒක කාලයත් එක්ක වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. හැබැයි අපි සතුටු වෙන්නේ සමන්. දැන් ඔබට සතුටු වෙන්න පුළුවන් ඔබ මේ ආයතනයේ අද ප්‍රධානියා විදිහට. දැන් කඳුරට සේවය ගැන කවුරු හරි සමාලෝචනයක් කළොත් මොකද්ද කඳුරට සේවය අවුරුදු 40ක් තිස්සේ කළේ කියලා කෙනෙක් අහද්දී අපිට පෙන්වන්න තරම් අපි යමක් උපයලා දීලා තියෙනවා මේ සමාජයට. නුවරින් මේ මයික්‍රොෆෝන එකට අත්පොත් අවපු කී දෙනෙක් අද මේ මාධ්‍ය ශ්‍රේෂ්ඨය තුල පෙරලි කරනවද කියලා සහතිකයක් කාටද දෙන්න පුළුවන්? ඒකේ අයිතිය තියෙන්නේ කඳුරට සේවයටනේ. ඉතින් ඒ කුලකයේ මුල් පුරුක් අතර නිමල් චන්ද්‍රසිරි මහවත්ත කියන නමත් තිබීම ගැන සතුටුයි. අපේ තිබුණ බොහොම සුන්දර තරඟයක් ඒ කාලේ. දැන් ඔබ ඔබ සේවයට එද්දිත් ඔබ ආවෙත් ඒ හරහා. දැන් චූලා, කපිල, මම, සිසිල් ජිනදාස, සරත් තෙලංගන් තෙලක මේ දින පහ අපිට බෙදලා දීලා තිබ්බේ මෙහෙමයි. උදේ අපි අතරේ බොහොම තරඟයක් තියෙනවා සඳ වැඩසටහනට වඩා අඟහරුවාද වැඩසටහන ලස්සන කරන්න. ඊට වඩා බදාදා වැඩසටහන ලස්සන කරන්න. බ්‍රහස්පතිදා වැඩසටහන ඊට වඩා ලස්සන කරන්න. මෙන්න මේ තරඟේ තමයි අපිව නිවැරදි සංවේදකයන් බවට පත් කරපු තැන. බොහොම සුන්දර මේක මේ අපි එකිනෙකා අතර තිබ්බ බොහොම සුන්දර තරඟයක්. එයින් අද චූලාභය ලංකාවේ කවුරුත් දන්න සංවේදකයෙක් විතරයි හොඳ ලේඛකයෙක් බවට පත් වෙලා ඉන්නවා. කපිල ගමගේ කියන්නේ අද තව પરම්පරාවක් බිහි කරන බොහොම දැවැන්ත කතිකාචාර්යවරයෙක් සහ කවියෙක් ඕන ඕන වේදිකාවක ඉන්න චරිතයක්. සිසිල් ජිනදාස කියන්නේ අද තවත් නාලිකාවක් මෙහෙවන ප්‍රධානියෙක්. ඉතින් එහෙම චරිත බිහි වුණේ මේ වහල යටනේ. ඉතින් ඒකේ ආභාෂය ලබද්දී අපිත් ඒ මගම යන්න ඕනනේ. එහෙම නොගියොත්නේ අපේ ප්‍රශ්නේ තියෙන්නේ. අඹදඹනාරං ගීතය ගායනා කළේ කොයි කාලේ වගේද? අවුරුදු කී විතර වගේද කිව්වේ? එතකොට පහේ පන්තියේ. පහේ පන්තියේ රූපවාහිනියේදී. රූපවාහිනියේ කියලා කිව්වා. නෑ, ප්‍රසංග වේදිකාවක. ආ, බංකුවක් ගොඩනැගලා තමයි කිව්වේ. බංකුවක් ගොඩනැගලා. දැන් දශක ගානක් ගිහිල්ලානේ. ඔව්. දැන් අද ඒ ගායනීය හඬ දැන් අවදි වුණොත් එහෙම. දැන් ගායකයා ටිකක් අතුරුදහන් වුණා මේ නිවේදන ශිල්පියට ගියාට පස්සේ. මම ගුවන්විදුලියේ සර්ලගේ ශ්‍රේණිගත ශිල්පියෙක්. ආ, දැන් ඒ අතුරුදහන් වෙච්ච කෙනා දැන් හොයාගත්තා. දැන් ඒක ඉස්මතු කරලා ගන්න හදන්නේ දැන්. එහෙනම් මං හිතනවා මේ ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත. ඕක බිඳපු චරිත අතලුස්සයින් ඉන්නේ. දැන් එන අපි ගීතේ අහන්න මේ ගීතේ ගායනා කරන්න ඔබට ආරාධනා කරනවා. මේ ගීතය මොකද හේතුව? ඉතින් මේ මොනවා කොහොම මොනවා කිව්වත් ඉතින් මම මේක දෙතුන් දිනකටම කියලා තියෙනවා. ඔය විශාල තොරතුරු සම්භාරයක් අභිමානවත්ව ගායනා කරුවට අවසර ගෙදර යන්න පුළුවන් මාර්ගයක් හදාගන්නත් ඕනේ. අනිවාර්යයෙන්. එහෙම නොවුනොත් එතනත් ගැටලුවක් එනවා. ඒ හින්දා මේක තමයි ඒකට හොඳම වෙලාව. වෙලාව ඒකට හොඳම. එහෙම රවට්ටන්න පුළුවන්ද කියන එක තමයි ගැටලුව සමාන. ඔව්. දැන් මේ මහාචාර්ය සුනිල් ආරියරත්න මේක රචනා කළා. ආචාර්ය පණ්ඩිත අමරදේවයන් මේ ගීතය ගයන්නේ. රෝහණ වීරසිංහන්ගේ ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතේ තාත්තා වුණත් මා බත සරි කරන. අද අපි ඔබට ඔබට මේ ගීතේ මේක තෝරගන්න හේතුවත් කියලා ඒක ගායනා කරන්නත් ආරාධනා කරනවා. හරි. ඇත්තටම හේතුව මම දෙදරු පියෙක්. මගේ පුතාලා දෙන්න අද පාසල් අධ්‍යාපනය අහවර කරලා එක පුතෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් විශ්වවිද්‍යාල උපාධියත් ලැබලා දැන් රැකියාවකුත් කරනවා. කියන්නේ මහා ලොකු තාත්තට වඩා උස පුතෙක් ඉන්න තාත්තා කෙනෙක් මම. දෙවෙනි පුතත් උපාධිය සඳහා අධ්‍යන කටයුතු ආරම්භ කළා පළමු වසරේ දෙන්නම පෞද්ගලික විශ්වවිද්‍යාලවල. එතකොට මේ දරු දෙන්නම හැදුවේ මේ දරු දෙන්නගේ සියලු කටයුතු කළේ ආදරණීය බිරිඳ. මොකද ඔබ දන්නවා අපි ඉස්සර උදේ 4ට මැදිරිය විකාශන කටයුතු ආරම්භ වෙනවා. රෑ 10ට තමයි විකාශන ඉවර කළේ. එතකොට අපි නොනිදා වැඩ කරපු කල් තිබුණා සමාන.
සහ ඒ හරහා අපි අපිට තිබුණු ඉල්ලීමත් එක්ක රැකියාව සහ වෘත්තීය අපේ දක්ෂතාවයන් මේ සියල්ලෙන් අපි උපයාගත ගොඩක් දේ තිබුණා. ඒකට කාලය අවශ්‍ය වුණා. එහෙම වුණාම දරුවගේ පෙරපාසලට එක්කරන් ගියේ, දරුවගේ සියල්ල බැලුවේ, දරුවගේ ස්කෝල්ට ගියේ, දරුවගේ පන්ති ටීචර්ස්ලා හම්බුනේ, මේ සියල්ල කළේ බිරිඳ. එතකොට ගෙදර වැඩ ටිකක් කරගෙන රැකියාවකට නොයා ඒ සියල්ල කරපු එකේ ප්‍රතිඵලය තමයි අද දරුව දෙන්න යම් තැනක ඉන්නවා නම් ඔවුන් යම් ජයග්‍රහණයක් ලබලා තියෙනවා නම් ඒකේ රහස වෙන්නේ ආදරණීය බිරිඳ. එතකොට ඒ වෙනුවෙන් මේ කෘතවේදීත්වය ඒ ගරුත්වය හැමදාම මගේ තියෙනවා. නිර්මාණකරණයේදී අයගෙන් බාධාවන් තිබුණේ නැහැ. ඒ අවශ්‍ය කාරණාවන්ට ගුවන්විදුලි ඉතිහාසයේ බොහොම දුක්ඛදායක තැනකදී වුණත් බිරිඳ රෝගාතුර වෙලා සයනේ වැතිරලා ඉද්දිත් මම මැදිරිය වැඩ කරලා තියෙනවා. හැබැයි ඇයි කියලා නෑ කවදාකවත් නෑ ඇවිල්ලා මගේ ළඟින් ඉන්න කියලා. මොකද ඇය දන්නවා අපේ වෘත්තියේ තියෙන බර, අපේ වෘත්තියේ තියෙන වගකීම. ඉතින් එහෙම කැප කරන්න මම හිතන්නේ බොහෝ දෙනෙකුට බෑ. ඉතින් ඒකට අපි ගරු නොකර බෑනේ සමහන්. හොඳයි. එහෙමනම් ඒ ගෞරවය පුද කරන්නට හැකි විශිෂ්ටතම නිර්මාණයක් තමයි ආචාර්ය අමරදේවයන්ගේ මේ සුමිරු ගීතය. ඔබට මේ මම හිතනවා දැන් අපි කතා කරනකොට මෙහෙම ආසනයක ඉඳගෙන කතා කරන එක පහසුයි. හැබැයි ගීත ගායනා කරනකොට තව ඊට වඩා ටිකක් සැහැල්ලු වෙන්න ඕනේ කියලා ඉතින් ඒ නිසා ඔය ආසනේ වෙනස් කරගන්න අවශ්‍ය නම් ගීතේ ගායනා කරන්න ඒත් කමක් නැහැ. අපි මේ සොඳුරු සඳාවේ සොඳුරු සංනිවේදකයා සමග කරන සොඳුරු කතා බහේ ඔහුගේ මියුරු හඬ සුගායනීය හඬට ඉඩක් වෙන් කරගන්නටයි සූදානම්. නුඹයි මගේ දරෝ දැරියන් රකින ආතාවුනත් මා වත සරි කරන අම්මා නුඹයි මගේ දරෝ දැරියන් රකින දරු කැලට දෙමින් ඇදවල් දෙකේ වෙහෙසෙන විට දිනුනිම් ඔබ දුටු මුල් දිනේවත් හදනුනේ ගිපිමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින් තාතාවුනත් මා පත සරේ කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින බර හැඟුම් දනවන නුඹගේ සුවඳ
හිත දරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොනැගී ළඟින් හිඳ මගේ හිස සිඹින සඳ තාත්තා වුණත් මා බත සරී කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින තාත්තාවුණත් මා බත සරී කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින केसीसी सुंदरु संदावे आपे सुंदरु आराधितया निमल चंदसिरी महावत दशक गणना वाक्ति से सिय हांडीन प्रेक्षक श्रावक हितवतुन अद बेद तबा गानेमिन सिय मेहेवर इटु करन सुंदरु सन्निवेदकया ओहु पिलिबंदव पय देख कवितर वागे कालयक एक ओहुगे जीविते मे अपूर्व अद्दकिम समुदाय सौंदर्यात्मक विहिदा गणिमाक्तमयापि मे सिदुकले इतिन एट सुविशेषी उनु दायकत्व लबा देन क्रिएशन संगीत खंडायम पे रंजित पेरेरा प्रमुख अपे हितवतुन्गे समीर गे तबला वादने महितनो अमे खंदुड्राट इन्न अतिशयम दक्ष ओगे ए अपूर्व वयुम हरिम अपूर्वई समीर ए वगेम निशांत मे संगीत खंडायमट महा ජීවයක් ලබා දෙමින් ජවයක් ලබා දෙමින් ඔහුගේ අපූර්ව හැකියාව විහිදුවන නිශාන්ත ඒ වගේම චාමලී අද වයලින් වාදනය එකතු වෙන චාමලී ආතාවුද රංජිත් පෙරේරා සමග සුපුරුදු ලෙසින් සුගායනීය හඬ අපට තිරණය කරන රිද්මි උත්පල මේ සියලු දෙනාගෙන්ම සතුම්ලත් ප්‍රේෂන් සංගීත කණ්ඩායම අදත් සුපුරුදු ලෙසින් මේ සොඳුරු සඳාව හැඩ ගැන්වුවේ අපි නොදැනීම කාලය කෙමින් කෙමින් ගෙවිලා ගිහිලා අවසාන ගීතයට ඔබ තෝරා දීලා තිබෙන අවසාන ගීතයට එන්න තියෙනවා ඊට මත්තෙන් මේ වැඩසටහනේ අවසන් ගීතයට පෙර අපි අපේ කෘතවේදීත්වය පුද කරනවා මම හිතනවා ඒක අමතක නොකළ යුත්තක් හැමදාම ඒ අතරේ මුලින්ම අපි හැමදාමත් කියන්නේ මේ සුඳුරු සඳාවේ සංකල්පය කැන්ඩි සිටි සෙන්ටර් සභාපතිතුමන්ගේ තුසිත විජේසේන මහත්මයාගේ किसी प्रतिलाभ्या पेरलापसु बलापुरुत्तु नोवेमिन मे सियलु दिना वेनुवेन मे महा सोंदुरु मेदुरे इडकडसाल सादेमिन गुवान्विदुलियट मे दमंत इडकडक वेन कर देमिन राज्य गुवान्विदुलिय जातिक गुवान्विदुलियत मे परिसरेट केंदा गनमिन सभापतितुमन लबा दुन्ने दायकत्वयट अपे स्तुतिय ए अरमुम पलमु वेडसटहने सिट अद 99 वेनि वेडसटहन दक्वाम ඉතාමත්ම කැපවීමෙන් යුක්තව මේ වැඩසටහන සංවිධානය කළ අපේ කලමනාකාරීත්වය හේතුවතුන් මිස මාධව ජයසිංහ මහතා ඇතුළු සිසිර ඒ වගේම දර්ශන තිලින චතුර මේ සියලු දෙනාම අපි බොහොම ආදරෙන් මතක් කරනවා ඒ වගේම KCC මාධ්‍ය ඒකකයේ කසොන් ඇතුළුවේ හේතුවතුන් පිරිස ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා මේ 99 වෙනි වැඩසටහනටත් ඔබ ලබා දෙන දායකත්වය ඒ වගේම අද විශේෂයෙන්ම ඔබත් සමගින් ඔබේ අපේ පළාත්මාධ්‍යයකේ හිතවතුන් සහෝදරයන්ටත් අපේ ස්තුතිය පුද කරනවා ගුවන්විදුලියෙන් ඉන්දික විජේසිරි මේ වැඩසටහන නිෂ්පාදනය කරන්නේ අනුජ දයාරත්න අපේ තාක්ෂණික දායකත්ව ලබා දෙනවා ගුවන්විදුලි මැදිරියෙන් ඉතින් මේ වැඩසටහන ඔබට 99ක් දක්වා රැගෙනෙන්නට මේ කණ්ඩායම තමයි අපිට හය හත්තිය ලබා දුන්නේ ඒ වගේම YouTube නාලිකාවන් ඔසේ Facebook අඩවිය ඔසේ ගුවන්විදුලි ඔසේ අපිත් එක්ක රැඳිලා ඉන්න ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ශ්‍රාවක හිතවතුන්ට අපේ විශේෂ සූතිය පුද කරනවා 99 වෙනි වැඩසටහනේදීත් අපිත් එක්ක රැඳිලා
සියවිනි වැඩසටහන අපි තාම සැලසුම් කරමින් යනවා ඒක එන්න එන්න විහිදෙනවා මේක කොහොමද දැන් මේක අපි මේ 101ට එකට ගොනු කරන්නේ කියලා ඉතින් අදහස් ගොඩාක් එනවා ඒ අතරේ වඩා සුන්දරම අදහස එලිදා කීවි ඒ නිසා ඒකටත් අපි සූදානම් වෙනවා ඒ වෙන අතරේ අද අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් අද අපිත් එක්ක මේ වැඩසටහනට එකතු වුණු අපේ ආරාධිතයා මැදම පළාත් මාධ්‍ය ඒකකයේ ප්‍රධානි මාධ්‍ය නිලධාරී සහ වර්තමානයේදී මිනිපේ ප්‍රාදේශීය සභාවේ සභා ලේකම් තුමා. ඒ ගැනත් ටිකක් හරි කතා කරන්න ඕනේ ඔබේ අලුත් අනතුරත් එක්ක කියලා ඊළඟට ඔබ අපිට තෝරා දෙනවා විශාරද ගුණදාස කපුගේ ශෝරෙන් මේ මහා සමාජය ගැන මේකම තලයකට අරගෙන කියන ඇත්ත කතාව සබඳ අපි කඳු නොවේ මොකෙන ගීතය ඔබ අවසාන ගීතයට තෝරන්නේ. එහෙමනම් ඒ සමාප්තිය තියන්න ඔබට ආරාධනා කරනවා සොඳුරු සඳාවේ අද දවසේ. සමහන් අපේ සමහර දේ ජීවිතේ පතාගෙන යන දේවල් තියෙනවා. සමහර දේ අපිට සැලසුම් කරලා කරන්න බැරි දේවල් තියෙනවා. මේ මගේ රැකියා ජීවිතෙත් එහෙම කියලා මට හිතෙන්නේ. දැන් මම මස්කෙලිය කියන්නේ මහවැලිකඟේ උත්පත්තිය සිද්ධ වෙච්ච තැන. ඊට පස්සේ මම ඇවිල්ලා ස්ථිර පදිංචිකරුවෙක් බවට පත් වෙනවා. හරියටම මහවැලිය උතුරට හරවන පොල්ගොල්ල ප්‍රදේශයේ ආසන්න පොල්ගොල්ල ජලාශයට ආසන්නේ මහවැලිකඟ ගේ පිටිපස්සෙන් ගලාගෙන යන්නේ. ඊට පස්සේ දැන් මිනිපේ ප්‍රාදේශීය සභාවට මට යන්න වෙනවා ලේකම් ධූරය අරගෙන. මිනිපේ කියන්නේ මහවැලියේ තවත් එක් සංදිස්ථානයක්. එයින් පෝෂිත වෙන ප්‍රදේශය. පූජිත ප්‍රදේශයක්. දැන් සමන්ද දැන් බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරපු වෙලාවේ සුමන සමන්ද විහාමුදුරන්ගේ මේ ආරාධනාවෙන් තමයි සමන්ත කුට පර්වතය ගිහිල්ලා සිරිපතුල පිහිටවන්නේ. එතකොට දැන් මහියංගණියත් සමන්දෙයියන්ගේ අඩවිය පටන් ගන්න තැන එහා පැත්තෙන් සිරිපාදේ සමන්දෙයියන්ගේ අඩවියට අයිති තැන. මේක කොච්චර දෛවෝපගතද කියලා මට හිතෙනවා. මම ඔය 18 බැහැගෙන පල්ලහැට යද්දී මට ඉස්සර දැන් මධ්‍යම පළාතේට ඇබෙල්ල මධ්‍යම පළාතේ පළාත් සභාවේ රාජකාරිය ආරම්භ කරාට පස්සේ සමන් අපිට මේ මධ්‍යම පළාතේ යන්න බැරි වෙච්ච බොහෝ තැන්වල යන්න ලැබුණානේ. එතකොට ওই මිනිපේ පැත්තට යද්දී මොකද්ද පුරුදු බවක් දැනෙනවා. මැද දුම්බර පහු කරගෙන හුන්නස්කිරේ හුලං කපොල්ලෙන් පල්ලහැට ගියාට පස්සේ අපිට දැනෙන්න ගන්නවා මේ ඉන්නේ අපේ රට වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු මිනිස්සු නේද මේ ජනපදයේ ඉන්නේ. අර හෙට්ටිපොළ පාර දෙපැත්තේ තියෙන මහා අපිට පේන තෙක්මානයකට විහිදිච්ච කෙත්තතු දිහා බලද්දි මට දැනෙනවා මේ අපේ රටට බත සපයන්නේ මේ මිනිස්සු නේද. මේ ඔක්කොම මිනිපේ ජනපදයට ආවෙත් තමන්ගේ හොඳම ගම්බිම් මේ රටේ සංවර්ධනයට කැප කරලා. එතකොට ඒ ඔවුන්ගේ කැපකිරීම ඒ නිසරු පොළව මම කියවලා තියෙනවා මිනිපේ ජනපදයේ ඉස්සර තනිකරම ලදු කැලෑ පිරිච්ච විෂගෝර සර්පයන්ගෙන් ගහන වෙච්ච ප්‍රදේශයක්. දීසේන නායක ඩල්ලිසේන නායක වගේ අර ඈත දැකපු නායකයෝ අපිට හිටපු ඉඳා ඒ කාලේ ඔවුන් ගිහිල්ලා ඒ ජනපද එලිපෙහෙලි කරලා මේ රටට බත සපයන්න ඒවක් කෙත්තතු බවට පත් කළා. එතකොට ඔවුන්ගේ දහඩිය කඳුළු පරම්පරා ගණනාවක් තිස්සේ ඒ පොළව සාරවත් කරන්න දහදුක් විඳපු මිනිසුන්ගේ දහඩිය කඳුළුලේ නේද මේ බිම සාරවත් වෙලා තියෙන්නේ. ඒ මිනිසුන්ට අපි ණයයිනේ සමාන්. අපි මොනවද මේ මිනිස්සු වෙනුවෙන් කරලා තියෙන්නේ? මම ගිහිල්ලා මිනිපේ ලේකම්ගේ පුටුවේ වාඩි වුණාම මට දැනුණ දේ ඔබ විශ්වාස කරන්න ඒ මිනිසුන්ට බොන්න පිරිසුදු පානීය ජලය ටිකක් තාම දෙන්න බැරි වෙලා තියෙනවා. මිනිස්සු බොන්නේ මහවැලි ගඟෙන් පෙරන්නේ නැතුව ඍජුවම සම්බන්ධතා දීලා තියෙන ජලය. අපි කොහෙද ඉන්නේ 75 අවුරුද්දක් නිදහසක් ගැන කතා කරනවා. මේ රට වෙනුවෙන් මේ රටේ මිනිස්සු වෙනුවෙන් කැප කරපු මිනිසුන්ට වතුර ටිකක් දෙන්න බැරි රටක් නම් මේක. මොකද්ද මේ පාලන තන්ත්‍රය? මට කරන්න බැරි වෙයි, ලොකු දේවල් කරන්න බැරි වෙයි. මොකද මමත් ඉන්නේ බැඳීම් එක්ක. අපිට මොන තරම් යන්න ඕමනාකම් තිබ්බත් රජ නිලධාරීන්ට කල් බලන්න සිද්ධ වෙනවා. දැන් මම අධ්‍යාපන සුදුසුකම් හෝ මගේ පරිපාලනික සුදුසුකම් සපුරා ගන්නාත් එක්ක මට ඒ නිලයට යන්න බෑනේ. මට යන්න පුළුවන්කම තිබ්බට මට සමාජ දේශපාලන සම්බන්ධ තිබ්බයි කියලා මට යන්න බෑනේ සමහ.
එතකොට දැන් මට ඒ සතුටකම් සපුරාගත්ත නිසා තමයි මට එතනට යන්න පුළුවන් වුණේ. හැබැයි ගිහිල්ලා ආපහු හැරිලා බලද්දී ඇත්තට මේ මිනිසුන්ට කරන්න ගොඩාක් දේවල් තියෙනවා. උත්සාහයක් ගන්නවා වෙනසක් කරන්න. දන්නේ නැහැ. පරිවර්තනයත් එක්ක අපි බලමු. අඩුම තරමින් මිනිපේ මිනිසු කරපු කැපකිරීමට පෙරලා යමක් කරන්න පුළුවන් වුණොත් මේ ඉතිරි රාජකාරී කාලය තුළ ඒ දේ කරන්න මං කැප වෙනවා. මට මතක් වෙන්නේ අර මහගම් සේකරයන් මහවැලි සංවර්ධන ව්‍යාපාරය නිර්මාණය කරද්දී පණ්ඩිත අමරදේවයන්ට ගීතයක් ලියලා දුන්නානේ. ගිරිකුල විනිවිද නවමම් මතුකොට නවලෝකයකට ඔබ ගලා බස්සේ අතීත රජරට සිරිසර ඇසහැර ඔබ එන පෙරමග බලා හිඳි මේ මහ වැව් බැඳි පෙර රජදරුවෝ ඔබගෙන් යලි නව පණ ලැබුවෝ. අන්න එහෙම මිනිස්සු තමයි මිනිපේ ඉන්නේ. මිනිපේ කියන්නේත් මේ පොළව සාරවත් කරලා මේ රට මිනි පහනක් බවට පත් කරන්න කැපවෙච්ච මිනිස්සු කොටසක් ඉන්නේ. ඒ නිසා මහවැලිය සිරිපද ලක් සිපගෙන එන මදනලින් පෝෂණය වෙලා ඒ භූමිය සාරවත් කරලා රටට බත සපයල බඩගින්න නිමුවා වගේ ඒ මිනිසුන්ගේ දුක්ඛින නිවන්න පුළුවන් කමක් ලැබුණොත් ඒක මගේ රාජකාරි ජීවිතය තුළ මම ලබන ලොකුම සතුට බවට පත්වේ. ඔබට ඒ සඳහා ශක්තිය ධෛර්යය අනිවාර්යයෙන්ම නොඅඩුවම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අද සොඳුරු සඳෑවේ අපි සමුගන්නට සූදානම් වෙනවා. සියලු දෙනා වෙනුවෙන් මේ කිව් ජීවිතය අප්‍රමාණ කැපකිරීම් කළ මිනිසුන් සියලු දෙනාටමත් උපහාරයක් වේවායි කිය ඒ සොඳුරු හදවත තුළ ඒක නිසි ලෙසම තවරාගත්තු පුද්ගලයෙක් තමයි මේට මුල් හඬ ලබා දුන් සොඳුරු කලාකරුවා විශාරද ගුණදාස කපුගේ. අපිව කම්පණය කරපු තවත් හඬක් මට මතකයි. මගේ ජීවිතේ මම නරඹා තිබෙන ඒක පුද්ගල ප්‍රසංගවල වඩාත් කම්පිත මොහොතක් තමයි කම්පන ප්‍රසංගය. ඒ කම්පන ප්‍රසංගයේ තේමා ගීතය වෙන්නේ මේ ගීතය. මෙහි පද රචකයා බොහොම අප්‍රකාශිත පද රචකේ කපුගේ පිළිබඳව විතරයි අපි අත්‍තරම කතා කරන්නේ සමත්. හැබැයි මේ ගීතය රචකයා ඔහු ජීවිතයේ රචනා කරපු එකම ගීතය මේ වෙන්න පුළුවන් දර්ශන මෙන්ඩිස් කියන ගේ පද රචකයා. ඔහුටත් මේ ගීතය උපහාරයක් වේවි. කපුගේ කියන අපේ අහිංසක තැල්ල පෙල්ල මිනිසුන් වෙනුවෙන් සිය හඬ මාධූර්ය එකතු කරපු කලාකරුවටත් මේ ගීතය උපහාරයක් වේවි. අවසාන වචනේ කියන්න දෙන්න. ස්තුති තුස මහත්තයා ඇතුළු ඔබ සැමටම, සමාන ඔබ ඇතුළු හැමටම. මාධ්‍ය ශේෂය තුළ අවුරුදු 30කට ආසන්න කාලයක්, රාජකාරී වෘත්තිය තුළ අවුරුදු 30කට ආසන්න කාලයක් ඈත දුෂ්කර ගමකින් ඇවිල්ලා සෙංකඩගල මේ ඓතිහාසික නගරයේ දැන් පුරවැසියොත් එක්ක ඔබත් එක්ක ජීවත් වෙන ලැබීමත් භාග්‍යයක්. මම හිතන්නේ මේ පොළොවටම අපි කවදා හරි පස් වෙයි. අපි දන්නේ නැහැ ඉතුරු කාලේ කොහොම ගෙවෙයිද කියලා. කොහොම නමුත් අර හම්බෙච්ච අතිජාත මිත්‍රයන් අතර නුවරදී හම්බෙච්ච පිරිසත් හදවතේ එක කොනක ඉන්නවයි කියන පණිවිඩය විතරක් සටහන් කරනවා. විශේෂයෙන්ම කඳුරට සේවයේ සුවඳ කැකුළු ළමා වැඩසටහනෙන් වෙන්න පුළුවන්, සත්සරණයෙන් වෙන්න පුළුවන්, මේ වගේ වැඩසටහන් ගොන්නක් තිබුණා. අපිත් එක්ක බොහෝ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවකයෝ එකතු වෙලා හිටපු. ඒ හැම කෙනෙක්ම අද කොතනක හරි ඉඳගෙන, මොකද සමන් මේ අර අපි පෙරහැරදී කතා කරනවා අලියෝ ගැන. ඇත්තටම අලියා දන්නේ නැහැ අලියාගේ විශාලත්වය කොච්චරක්ද කියලා. තමේ කතාවක් තියෙනවා අලියාගේ සැබෑ හැඩේ බලන්න අලියාගේ පිට උඩට නැගලා බලන්න ඕන කියලා. ඒ වගේ තමයි අපිටත්. දැන් මේ සමාජ මාධ්‍ය තුළ ඔබ අද වැඩසටහන පිළිබඳව පෝස්ට් එක දැම්මට පස්සේ තමයි ඇත්තටම හිතුනේ මාධව අපි ගැන මිනිස්සු කොච්චර අවදින් ඉන්නවද කියලා. ඒක තිබුණු කමෙන්ට්ස් ටික දැක්කම අපි ඇයි නිහඬව ඉන්නේ කියලා හිතෙනවා ලාල්. මිනිස්සු අපිට ආදරෙයි. මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරයත් එක්ක ඔවුන් වෙනුවෙන් යමක් කරයි කියලා. ඒ දේ අපි කරමු පුළුවන් තාක්කල්. බොහොම ස්තුතියි ඔබ හැමතෙම. රුවන් බන්දු ජීව ඔහුගේ මීළඟ මීවිත කියන පොතට ඔහුගේ පෙරවදන ලියාගෙන යද්දී ඒක දැනක ලියනවා.
බැලූ බැල්මට දුරට පෙනුනත් දෑත් පටලන් ඇති හැඩක් සෑම කඳු වැටි දෙකක් අතරම තිබෙයි කිසියම් හිස්තැනක් දොලක් ගඟුලක් සුලං දහරක් හමා එන්නේ අන්න එතැනිනි පහළ මිටියාවත් මල් ගොමු හුස්ම ගන්නේ හුස්ම ගනිමින් ඉන්නේ එබැවිනි කියලා එඳා ඒ ගැප් එකෙන් එන ජීවය ජවයේ තමයි පුංචි මිනිසු ජීවත් කරවන්නේ අපි හමු මේ ගීතේ ඔබට සුබ දවසක් ah